ඕනම කෙනෙක් සත්‍ය තේරුම් ගන්න තමන්ගේ දුක නිවා ගන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. මංගාවටවත් එන්න ඕනේ නැහැ. මෙත්බෝසෙවණටවත් එන්න ඕනේ නැහැ. පල්ලියකට පන්සලකටවත් ඇත්තටම යන්න ඕනේ නැහැ. එක තැනකට යන්න ඕනේ. තමා තුලට යන්න. චතුස්කෝටිකේ දෘෂ්ටියක් කියලා ගන්න විදිහක් නැහැ. මොකද දන්නවද? ඔව්. බලන්නකො චතුස්කෝටිකේ කියන්නේ ඔයා හොඳට බැලුවොත් පෙනේ ඒක අර තමන්ගෙම වලිගේ ගිලින සර්පෙක් වගේ. ඔය මම කියන බුදුහාමුදුරෝ මැටි පිළිමේ නැති. ඔව්. චෛත්‍ය තුල නැති බුදුහාමුදුරෝ ඉන්නේ ඔයා තුල. ඔය ඉතල වහන්සේ කියන විදිහට නාගර්ජුන සෑහෙන සැලකිලිමත් කරලා තියෙනවා මේ දෘෂ්ටි ඛණ්ඩනය සඳහා. සෑහෙන දෙයක් කරලා තියෙනවා. ඒ නිසා මේ නාගර්ජුන මහායාන දර්ශනය තුල දෙවැනි බුදුන් විදිහට සැලකුවා. ඔව්. අපි ගරු කරන ඕනෑමට ගරු කරන්න ඕනේ. එහෙමයි කියලා පුද්ගලයා අල්ලගෙන නැහැ. නාගර්ජුනගේ වුණත් ගොම්පාට්ටයක් තිබ්බොත් ගොම්පාට්ටයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක මහන්සර අහුවෙලා තියෙනවද? මේ චතුස්කෝටිකයකට ඕනම සංකල්පයක් දැම්මොත් හරියට නිකන් අර ග්‍රයින්ඩරයක් ඇතුලට දාපු කෑම කෑල්ලක් වගේ ග්‍රයින්ඩ් වෙලා ඉවර වෙලා. අයිබෝවන් හැමදෙනාටම සුබ දවසක් වේවා. සත්‍යාවීලොක්ස් YouTube නාලිකාවෙන් අපි විවිධාකාර මාතෘකා ගැන විශේෂයෙන්ම දාර්ශනික මාතෘකා ගැන අපි කරුණු වරන් එනවා. ඒ මාතෘකා සම්බන්ධයෙන් අපි විවිධ ගිහි පැවිදි අයත් එක්ක සාකච්ඡා කරනවා. අපි පළවෙනි වතාවට සත්‍යාවීලොක්ස් YouTube නාලිකාවට අපි අලුතෙන්ම සම්බන්ධ කරගන්නවා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අයිබෝ තෙරුවන් සරණයි අපි හඳුන්නේ. තෙරුවන් සරණයි ඉදිකම. ඇත්තම ඕනනම් නීතිඥ දෙහිවල සුනන්ද හිමි කියලා කියන්න පුළුවන් මං හිතන්නේ. එපා එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න. කියන්න බෑනේ. එතකොට මම ආජීවක පැවිද්දෙක් වෙනවා. ඔව්. මම ජීවත් වීම සඳහා පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙමයි. මට ජීවත් වෙන්න ඕනනම් හෙට වුණත් මට මගේ නීතිඥ වෘත්තියට යන්න පුළුවන්. ඒකෙන් ජීවත් වෙන්න අවශ්‍ය නම් ඒක. එහෙමයි. ඒතත් භික්ෂුත්වය කියන එක තුලදී මම නීතිඥ වෘත්තියක් විදියට කිරීම අතෑරියා. නමුත් ඒ දැනුම මගේ ඔළුවේ තියෙනවා. එහෙමයි. එතකොට අපි හඳුන්නේ අපි ධර්ම ගැඹුරු දහම් කරුණු වලට යන්න කලින් ඔබ වහන්සේ තවමත් යෞවනයේ ඉන්න මම හිතන්නේ මම පණ වුරුදු 87 නේ 87. ඔව් එතකොට ඔබ වහන්සේ ඇයි මේ ශ්‍රමණ භූමියේ නැත්තම් පැවිද්දට එන්න තීරණය කරන්නේ? ඔබ වහන්සේ සා හොඳ අධ්‍යාපනයක් ලැබලා ලංකාවේ පිළිගත් වෘත්තියක මේ නියලුණු කෙනෙක් ඇයි ඔබ වහන්සේ මේ පැවිද්දට එන්නේ බුද්ධ ශාසනයෙන් තීරණය කරන්නේ? මොකද ඒකට බලපාපු ටර්නින් පොයින්ට් එක? ඔව් ටර්නින් පොයින්ට් එකක් කියන්නත් බෑ. මොකද මගේ පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතයේ තිබුණ අභිලාෂය තිබුණේ මේ ලෞකිකව භෞතිකව සාර්ථක වීමටත් වඩා සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයන එක. ඒක මට හොඳට මතකයි. මම ඔය කියන්නේ අවුරුදු 12 වගේ වයස් වෙනකොට මගේ ඇතුලේ ඒක අවශ්‍යතාවය පැන නැගුණා. මට හොඳට මතකයි පොඩි කාලේ මට ඒ අවස්ථාවත් මතකයි. මට ආව ආකල්පයක් මට රහත් වෙන්න ඕනේ. ඔව්. එතකොට මං සමහර විට 6 වසරේ වෙන්න ඕනේ විශේෂයෙන් 6 වසරේ. එතකොට රහත් වෙන්න ඕනේ කියන අදහස ආපුවාම මේ මට ආපු ඒකට මාර්ගයකුත් මට අදහසක් ආවා. ඒ තමයි මම දැන් දැකලා තියෙනවානේ සංස්කෘතික මේ වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් කොහොමද ඉන්නේ කියලා. මම ඉතින් හිතුවා සංස්කෘතික රහතන් වහන්සේ කෙනෙක්ගේ පෙන්නන චරිත ලක්ෂණ මම ආරෝපණය කරගත්තොත් මම රහත් භවෙන් කෙලවර වෙයි කියලා. ඕක තමයි මට හොඳට මතකයි. මට මමම ස්වයං ගවේෂණය ආරම්භ කරපු තැන ඔතන. ඊට පස්සේ ඔබ මගේ ළඟින් ආශ්‍රය කරපු මිත්‍රයෝ දන්නවා මට තිබුණා මේ එකක් මගේ ගිහි ජීවිතේ මම විඳින්න ඕන දේවල් ආස්වාදයේ විඳලා ඒ සියලු ආස්වාදයන් විඳලා සිද්ධාර්ථ කුමාරයා වගේම සත්‍ය ශ්‍රාවගණයේ ගවේෂණයට යනවා කියලා. ඒක මම හිතන්නේ මේ පියවර ඒ විදිහටම සිද්ධ වුණා. දෛවයෙන්ද මන් දන්නේ අහම්බෝක්ද මන් දන්නේ ඒ ආකාරයටම සිද්ධ වුණා. එතකොට වාසයේ පැවිදි වෙන්නේ එතකොට අවුරුදු කීයද? පැවිදි වෙනකොට මට අවුරුදු 29ක්. දැන් අවුරුදු 6කට විතර කලින් නේද? දැන් අවුරුදු 6ක් විතර වෙනවා පැවිදි ජීවිතේට. දැන් ඔබ වහන්සේ හිතනවාද ඔබ වහන්සේ පැවිදි වුණේ යම් කාර්යයක් සඳහා නම් ඒ කාර්යය සාක්ෂාත් වෙලා හෝ වෙමින් පවතිනවා කියලා? ඒ කියන්නේ ඇත්තටම හිතන දෙයක් නැහැ. මම පැවිදි වෙන්න කලින් මේක සාක්ෂාත් කරගෙන තමයි පැවිදි වුණේ. ඊට පස්සේ මගේ ගිහි ජීවිතය තුලත් මම විශේෂයෙන්ම කැපකිරීමක් කළා වෙන් වෙලා ඒ අවශ්‍ය කටයුතු ගවේෂණයක් කරා. ඒ ගවේෂණයේ අවසාන ප්‍රතිඵලයක් විදිහට තමයි මම පැවිදි වුණේ. පැවිදි වෙලා ගවේෂණය කිරීම කියන කාරණාවක් නෙමෙයි තිබුණේ. මගේ ගවේෂණයේ මුල ඉඳන්ම තිබුණා. ඒ මම සාක්ෂාත් කරගත්තා. ඊට පස්සේ මම තීරණය කරා පැවිදි භූමියේ ඉඳගෙන මේ පණිවිඩය ලෝකයට බෙදා හරින්න මම සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඔව්. එතකොට මොකද්ද ඔබ හසු කියන පණිවිඩය? ඇත්තටම මේ පණිවිඩය කියන එක ගැන ගත්තම දැන් ඔය අහන කතාවේදී
මම උත්තරයක් දුන්නොත් පණිවිඩය මේකයි කියලා ඒ කියන්නේ මගේ ගවේෂණයේ අවසාන නැහැ. එහෙම. මොකද ගවේෂණයේ අවසාන වෙනවා කියන්නේ ඔව්. එයාට ප්‍රකාශ කරන්න පණිවිඩයක් නොතිබිය යුතුයි. හැබැයි ඕක එතකොට කොහොමද මේ අපි ත්‍රිපිටක ආශ්‍රයෙන් කිව්වොත් ඔය తත්වය ලස්සන විග්‍රහ කරන වචනයක් තියෙනවා ඉන්දික මහත්මා. ඉන්දික මහත්මා අහලා ඇති අපපතිට්ඨිත විඥානය කියලා. ඔව් ඔව්. ඔන්න ඕක තමයි ආසන්න වශයෙන් මට දෙන්න තියෙන පණිවිඩය. ඔව්. අපපතිට්ඨිත බෝධික සූත්‍රය එහෙම තියෙන මේ. ඔව්. විශේෂයෙන්. අපපතිට්ඨිත විඥානය කියන වචනය තමයි ඔය මම සම්ප්‍රේෂණය කරන්න යන අවස්ථාවට ආසන්න වශයෙන් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔබතුමාගේ මේ මේ YouTube නාලිකාවේ සාකච්ඡාවන් යනවනේ. ඔව්. දැන් මීට කලින් පටිගත කිරීමක් සිද්ධ වුණා මෙම ස්ථානයේම. ඔව්. අපි දැක්කා සුසන්ත මහත්තයාට එක මතයක් තියෙනවා. ඔව්. ඔබතුමාට එක මතයක් තියෙනවා. සමාජයට එක මතයක් තියෙනවා. ඊට පස්සේ අපි කතා වුණා එතනදී මේ මුළු මාර්ගයේම තර්කයක් කියලා. ඔව්. දැන් ඒක හරියට හරි. ඒ මොකද දැන් බුදු කෙනෙක් ඇවිල්ලා මොකද්ද කියන්නේ? මිනිස්සු හිතනවා බුදු කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් කියනවා කියලා. ඔව්. ඒ පණිවිඩය හැමතිස්සෙම සිද්ධ වෙන්නේ බුදු කෙනෙක්ට සත්‍යයේ පණිවිඩය කියන්න බෑ. බුදුවරයෙක් තව මිනිස්සෙක් එක්ක ආර්ය මාර්ගයේ ගවේෂණය කරන කෙනෙක් එක්ක සාකච්ඡා කරනකොට වචනයක් දෙකක් ඔහුත් එක්ක සාකච්ඡා කරනකොට බුදුවරයාට තේරෙනවා මේ පුද්ගලයා මොන සංකල්පයේද ඇලිලා ඉන්නේ කියලා. කියන්නේ එයා දරන මතය මොකද්ද කියලා. මතයක් දරුවට කමක් නැහැ. ඒ මතය එයා අල්ලගෙන දින්නේ. ඔව් අල්ලගෙන නම් ඉන්නේ. අල්ලගෙන දින්නේ කියලා. ඔව්. එතකොට බුද්ධ දේශනාව හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඒකේ අනික් ප්‍රතිපාර්ශ්වය දේශනා කරනවා. ඒ මතයට ප්‍රතිවිරුද්ධ දේ දේශනා කරනවා. එතන අනිවාර්යයෙන්ම සිද්ධ වෙන තුර තර්කයක්. මොකද ඔහු අල්ලගෙන නම් ඉන්නේ. ඔහු ප්‍රතිතර්ක නගනවා. ඔව් ඔව්. හැබැයි ඔහු කවදාවත් හිතපු නැති පැත්තකින් ඒකේ අනික් පැත්ත අහන්න ලැබුණම එක්තරා සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි ඔහු මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. ඔව්. කියන්නේ ඔහු මේ වෙනකන් ලෝකේ දැක්කේ එක අන්තයකින්. ඔව්. ඔහුට ඔහු පිළිගත්තේ නැති වුණාට ඔහුගේ හිත අභ්‍යන්තරයෙන් ඔව්. මේකට තවත් අර්ථකථනයක් තියෙන්න පුළුවන් නේද කියන සන්දර්භයට ඔහු පත් වෙනවා. ඔව්. ඒ අවස්ථාවේදී ඔහු මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. එතකොට ඇත්තටම ගෞතම බුදුහාමුදුරුවෝ ඕනෑම බුදුවරයෙක් දේශනා කරන ධර්මය ඒ දේශනා කරන්නේ පරම සත්‍ය නෙමෙයි. සාපේක්ෂ සත්‍යයක්. ඒ සාපේක්ෂ සත්‍යය ඒ වෙලාවට දේශනා කරන්නේ ඒ පුද්ගලයා මධ්‍යස්ථ කිරීම අරමුණු කරගෙනමයි. එතකොට ඒක පුද්ගල බද්ධ කාරණාවක්. ඒ ඒ පුද්ගලයා ආශ්‍රයෙන් බුදුවරු විසින් සිදු කරන කාරණාවක්. එතකොට අපි හංගන දැන් නූතනේ දැන් කෙනෙක් ඔය මාර්ගය ප්‍රැක්ටිස් කරනවා නම් පුහුණු වෙනවා නම් එයා කොහොමද ඒ කියන්නේ උදාහරණයක් බ්‍රහ්මජාල සූත්‍රයේදී දෙසටක් මිත්‍යා දෘෂ්ටි දේශනා කරලා අවසානයේදී කියනවා මහණෙනි මටත් මතයක් තියෙනවා. නමුත් එතන බුදුහාමුදුරුව දන්නවා එක දෙයක් එක සූත්‍රයේ සඳහන් වෙනවා. නමුත් මගේ මතයේ ආස්වාදයක් මම දන්නවා. ඔව්. ආදීනවයක් මම දන්නවා. ඔව්. නිස්සරණයක් මම දන්නවා. ඔව්. එතකොට මතයක් තියෙන්න පුළුවන්. ඔව්. නමුත් ඒ මතයට උන්වහන්සේ බැඳිලා නැහැ කියන එක තමයි එතන ප්‍රකාශ කරන්නේ. ඒතර ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මතයේ බුදුහාමුදුරුවන්ට ආදීනවයක් තියෙනවා කියන විදිහට. බුදුහාමුදුරුව මතයක් ගන්නවා. නමුත් ඒකට බැඳුනොත් ආදීනවයක් තියෙන බව දන්නවා. එහෙමයි. උන්වහන්සේ දන්නවා මේ මතයට මම බැඳුනොත් මමත් ඒ ආදීනවයටම ගොදුරු වෙනවායි කියලා. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඔහුට මතයක් නොදරීමේ හැකියාවක් නැහැ. ඔහුට ඕන මතයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සරලව ගත්තොත් දේශපාලන මතයක් වුණා තියෙන්න පුළුවන්. නමුත් ඔහු ඒකට බැඳිලා නැහැ. එතකොට දැන් ඔබ වහන්සේ කියන්නේ දැන් මේ ධර්ම ගවේෂණයේදී ලෝකයේ විවිධ තායිලන්තේ ගත්තොත් අචාන් චාම්දුරුගේ අනුගාමිකයෝ චිත්නත්තන් හාමුදුරුවෝ වියට්නාමේ ආපු විවිධ ක්‍රම දේශනා කරන නිවීම සඳහා දැන් රාග ද්වේෂ මොහ සංසිඳීම සඳහා ලංකාවෙත් දැන් වලසමුලි අපි හාමුදුරුවෝ ෆලෝ කරන කට්ටිය කියන්නේ ඒක ප්‍රැක්ටිස් කරාම ඒගොල්ලෝගේ රාග ද්වේෂ මොහ සංසිඳුණා කියලා. මීමර වලනේ හාමුදුරුවෝගේ ගෝලියෝ කියන්නේ ඒක. සමන්තපද්‍ර හාමුදුරුවෝගේ ගෝලියෝ කියන්නේ ඒක. එතකොට දැන් මේ විදිහට මේ තුන හතරම සත්‍ය වෙන්න බෑනේ අත්‍තර මං කිය අපි දන්න තර්ක ශාස්ත්‍රය anu. එතකොට අපි කොහොමද මේ අත්‍තර හරියක මොකද්ද වැරදික මොකද්ද කියලා තෝරගන්නේ? මොකද ඒ ඔක්කොම කියන්නේ තමන්ගේ ගුරුවරයා නිසා රාග ද්වේෂ මොහ සංසිඳුණා කියලා. ඔව් ඉතින් ඇත්තටම ඒක හරිද වැරදිද කියලා දන්නේ පුද්ගලයා ඔහු කියනවා ඔහුගේ රාගය ද්වේෂය මෝහය සංසිඳුණාද කියලා. ඒක බලන් ඉන්න බාහිර පාර්ශවයක් විදිහට මටවත් ඔබතුමාටවත් කියන්න බෑ. ඒ කියන එක එල්ලේ පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් බෑ. බුදුදහම හැමතිස්සෙම මේ බුදුදහම නෙමෙයි මේ සත්‍ය කියන දර්ශනය හැමතිස්සෙම ඕපනායිකයි. ඒක ධර්මයේ ගුණයක්. ඒක තමා තුලින් තමා බලන්න ඕන එක. ඉතින් යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම්
ප්‍රකාශ කරනවා නම් මගේ රාග ද්වේෂ මෝහ සංසිඳුණා කියලා. ඔව්. එතකොට ඒක පුද්ගලයා දන්න කාරණාවක්. ඇත්තට මේ සංසිඳුණා නම් ඒ සංසිඳීමත් එයා දන්නවා. සංසිඳු නැත්තම් සංසිඳු නැති ප්‍රමාණයක් දන්නවා. ඒක උදාහරණයක් කියන්න ඕක තියෙනවානේ කෝසම්බිය සූත්‍රේ. කෝසම්බිය සූත්‍රයේ අපි හිතන් ඉන්නේ මේක මේ ඒක විශේෂයෙන්ම හයිලයිට් වෙලා තියෙන අර ගැටුමක් සමනය කරන්න කියපු දේශනයක් කියලා. නමුත් මේ සූත්‍රයේ අවසාන භාගයේදී දේශනා කරනවා සෝතාපන්න මාර්ගය. ඒ සෝතාපන්න මාර්ගයේදී ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි සෝතාපන්න වීමට ආසන්න පුද්ගලයෙක් තුළ පවතින බලධර්ම කීපයක්. එක බලධර්මයක් තමයි ඔහු යම්කිසි ඔය වැඩපිළිවෙලකට නිරත වෙනවා තමන්ගේ හිත නිවීම සඳහා. එතකොට ඔහුට තේරෙනවා මේ මම අනුගමනය කරන වැඩපිළිවෙලෙන් මගේ හිත නිවෙනවා කියලා. ඊට පස්සේ තව ධර්මයක් තියෙනවා ඔහු තේරුම් ගන්නවා මේහා සමානව හිත නිවෙනවා වගේ දැන් ඔබතුමා කිව්වා වගේ දැන් වලස් මුල්ලේ අබේ හාමුදුරන්ට සමන්ත භද්‍ර හාමුදුරන්ට ඒ වගේ තවත් වැඩපිළිවෙළවල් තියෙනවා. ඔව්. ඒතකොට ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මේ අනිත් අයටත් මෙහෙම වැඩපිළිවෙළවල් ප්‍රකාශ කරනවා. නමුත් ඒ වැඩපිළිවෙළවල් කරා කියලා මගේ හිත නිවෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම ප්‍රශ්නේ නේ ඔය හැමෝගෙම අනුගාමිකයෝ ඒකනේ කියන්නේ අනිත් අයගේ ඒවා කෙරෙන්නේ නිවෙන්නේ නැහැ. අපේ ගුරුවරයාගේ වැඩපිළිවෙළ කරාම නිවෙනවා කියලානේ කියන්නේ. ඒතකොට දැන් එළියේ ඉන්න මිනිස්සුන්ට අර කාලාම සූත්‍රයේ මේ කාලාම වාසින්ට වෙච්ච ප්‍රශ්නේ නේද? ඒතකොට වෙන්නේ. ඒතකොට ඉතින් මට දෙන්න තියෙන උත්තරේ බුදුහාමුදුරුවෝ කාලාම වාසින්ටම දීපු උත්තරේම තමයි. බුදුහාමුදුරුවෝ කාලාම වාසින්ට දීපු උත්තරේ මොකද්ද? ඔබතුමා හොඳටම දන්නවා. ඔව්. පිටක සම්පදායේ මා පිටක සම්පදායේ මා අනුස්ස වේන කවුරු හරි කිව්වා කියලා පිළිගන්න එපා පිටකේ තිබුණා කියලා පිළිගන්න එපා දැන් කෙනෙක්ගේ ගෝලයේ කියන්න පුළුවන් මේ ගියාම හිතෙනවා ඒක පිළිගන්න එපා ඔව් ඊට පස්සේ තව කෙනෙක්ගේ ගෝලයේ කියන්න පුළුවන් මේ මාර්ගයේ ගියොත් තමයි නිවෙන්නේ කියලා ඒක පිළිගන්න එපා මොකද කරන්න ඕනේ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා අපිට පුළුවන් මේක අනුගමනය කරලා බලන්න අනුගමනය කරලා බලලා පුළුවන් මගේ හිත මේ වැඩපිළිවෙල කරපුවාම නිවෙනවද නැද්ද ඒක තමයි කෝසම්බිය සූත්‍රයේ පැහැදිලිවම සඳහන් කරන්නේ ඒ වැඩපිළිවෙල කරන්න ඕනේ කරලා හිත නිවෙනවා නම් ඔහු දන්නවා මේකෙන් හිත නිවෙනවා කියලා ඇත්තට කෙනෙක් රැවටිලත් හිත නිවුණා කියලා වැරදි හැලුසිනේෂන් එකකටපත් වෙන්නත් පුළුවන් අපේ හැමෝම අපෝ ඕන තරම් මනෝභ්‍රාන්තියට ඕ මනෝභ්‍රාන්තියට ඕන තරම්පත් වෙන්න පුළුවන් හොඳම උදාහරණය කියන්නම් දැන් ඔය දන්නවනේ මේ අපි මේක අධ්‍යයනය කරනකොට ඔය එන්ලයිට්මන්ට් එක පිළිබඳ විවිධ තියෙනවානේ එක්ස්පීරියන්සස් දැන් මේ මෑතකදී මීට සති දෙකකට කලින් මාව හම්බ වෙන්න ආවා මෙද්බෝ සෙවනට සුෆි යුවලක් ඔව් හරි ඔන් සුෆි භක්තිකයන් පකිස්තානු පකිස්තානයේ ජාතිකයෙකුයි ප්‍රංශ ජාතික කාන්තාවක් ඔවුන් දැන් විවාහ වෙලා එකට ජීවත් වෙනවා ඒ මහත්මයා හිතන් ඉන්නේ ආ අවබෝධයට පත් වෙලා කියලා එයා කෙලින්ම කිව්වා මම එන්ලයිට් මම එන්ලයිට් නේද එතකොට මොකද්ද ඒ අවබෝධය කියලා ඔහුගෙන් මම ඇහුවා ඔව් එතකොට ඔහු මොහොත කියන්නේ ඔහු කියන්නේ නිමිත්ත නිමිත්ත පහළ වීම අවබෝධය කියලා ඔව් එතකොට සමහර තව කෙනෙක් කියනවා ඒ කියන්නේ ඒක ආලෝක නිමිත්ත වගේ එකක් ආලෝක නිමිත්ත කියන්නේ ප්‍රථම අධ්‍යානයට පත් වෙන්න කලින් පහළ වෙන නිමිත්ත තියෙන අපි ඔය උපචාර සමාධිය අන්න හරි එතකොට අපේ කටුවාවන් වල සඳහන් වෙන්නේ ඔහු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා ඔහුට ධානය වැඩෙනවා ඔහුට කවදා හරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියන තත්වයක තමයි අපේ නිර්වචනයේ තියෙන්නේ බෞද්ධ පොත්පත්වල නිර්වචන හරි ඉතින් මේ දැන් ඔහු හිටියනේ ඔහුට ආලෝක නිමිත්ත පහළ වෙලා ආලෝකකය දැන් ඔය පලස් මුල්ලේ අබේ හාමුදුරුවන්ගේ පැත්තෙත් ඕකමනේ කියන්නේ සතර දෑන වැඩි අන්න ඒක එතකොට ඔය ඒ පහළ වීම ඒ නිමිත්ත ඔහු දකිනවා අවබෝධය කියලා ඔහු එන්ලයිටන් කියලා ඔව් ඊට පස්සේ ඉතින් මේ හැබැයි මෙහෙමයි මම කියන්නේ මිනිස්සු හොඳ මිනිස්සෙක් මධ්‍යස්ථ මිනිස්සෙක් නමුත් එක කාරණාවක් සම්බන්ධයෙන් එතන එයා ඇලිලා හිටියේ ඔව් එතකොට දැන් එයා ඇලිලා හිටපු තැන මම හොයාගත්තා. හරි මධ්‍යස්ථ මිනිස්සෙක්. ඔයා දන්නවනේ සුෆි භක්තිකයෝ සාමාන්‍ය වගේ අය නෙමෙයි. පොඩ්ඩක් හරි මධ්‍යස්ථයි. ඔව්. ඉතින් මේ අවස්ථාවේදී මම මොකද්ද එයාට කිව්වේ? මොකද මමත් ඔය ධානය ටික ඔක්කොම වඩලා තියෙන කෙනෙක්. මම අෂ්ටසමාපත්තියම ප්‍රගුණ කරපු කෙනෙක්. ඔව්. එතකොට මම දන්නවා එතනින් එහාට තියෙන අත්දැකීම් ටික. මම එයාට කිව්වා ඕකේ මෙහෙම ඊට පස්සේ තියෙන ලෙවල් එකකදී මෙන්න මෙහෙම අත්දැකීමක් ලැබෙනවා. ඒසේ රූපාවචර කියන හතරම ගියාට පස්සේ මෙහෙම අත්දැකීම් ටිකක් තියෙනවා. ඊට පස්සේ අරූපාවචර තල හතරදී මෙහෙම මෙහෙම ටිකක් තියෙනවා කියලා මම එයාව වික්ෂිප්ත කළා දැම්මා. ඔව්. තේරෙනවද? ඔව්. එතකොට තමයි ඔහුට තේරුනේ ඔහු අල්ලන් හිටියකට වඩා තවත් පැත්තක් මෙතන පවතිනවා කියන්නේ. දවා කිව්වේ මේ මනෝභ්‍රාන්තියක් වෙන්න පුළුවන්. ඔය වගේ මනෝභ්‍රාන්තියට පත් වෙච්ච අය අනන්තවත් මට මගේ ජීවිත කාලේ හම්බෙලා තියෙනවා. ඒ අය එක එක වචන කියනවා. ඒ ප්‍රශ්නේනේ ඒ මනෝභ්‍රාන්තියට පත් වෙච්ච අය ගැන කතා කරන ඔබ වහන්සේත් ඉන්නේ මනෝභ්‍රාන්තියක වෙන්න බැරිද? ඔව් වෙන්න පුළුවන්. ඒක කෙනෙක්ගේ තව කෙනෙක්ට සාපේක්ෂව වෙන්න පුළුවන්. තව කෙනෙක්ට සාපේක්ෂව වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඒක මට සාපේක්ෂව නොවෙන්නේ මම හැමතිස්සෙම පරීක්ෂා කරලා බලන එක තමයි මම මනෝභ්‍රාන්තියක දින්නේ කියන එක. මම හැමතිස්සෙම පරීක්ෂා. මොකද මට මෙතන කාත් එක්කවත් තරංගයක් නැහැ. මට ඔබතුමා එක්කවත්
වලස්මුල්ලේ අබේ හාමුදුරුව එක්කවත් වෙන කාත් එක්කවත් මට කිසිම තරඟයක් නැහැ අවබෝධය සම්බන්ධයෙන් කාරණේදී. මොකද මට ඕනේ ගැලවෙන්නනේ. ඔව්. මට ඕනේ මගේ විමුක්තිය. ඒ විමුක්තියේදී මම අනිත් කෙනාටත් වඩා ගවේෂණශීලී වෙනවා මම ඉන්නේ මනෝබ්‍රාන්තියකද කියලා බලන්න. ඒක බලන්නේ කොහොමද දන්නවද? දැන් මම ඉන්නේ මනෝබ්‍රාන්තිය කියලා ඔබතුමා කියනකොට මගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක. තේරෙනවද? ඔව්. එතකොට මම ඒ ඉන්නේ ඇත්තටම බ්‍රාන්තියක නම් ඔව්. මම ඉන්නේ මතයකට ඇලිලා නම් මොකද සිද්ධ වෙන්නේ? මට ප්‍රතිවිරුද්ධ මතයක් ආපුවාම මගේ අභ්‍යන්තරේ කම්පනයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම මම ඒක ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. ඔව්. එතකොට ඒක තමයි මම නිරීක්ෂණය කරන්නේ. මොකද ඇත්තටම මෙතන ඔන්න ඕකයි තියෙන தત્ත්වය. මනෝබ්‍රාන්තියකට හැමතිස්සෙම කෙනෙක් පත් වෙන්නේ මොකක් හරි අත්දැකීමක්. මොකක් හරි උත්තරයක් අවබෝධය කියලා ගත්තොත්. ඔව්. මම එකනේ කිව්වේ කාට හරි මුලදිම මම කිව්වේ අවබෝධය මොකද්ද කියලා ඔබ වහන්සේගේ අවබෝධය මොකද්ද කියලා මගෙන් අහපුවම ඒකට දෙන්න මට උත්තරයක් තියෙනවා නะ. ඔව්. ඒ කියන්නේ මම තවදුරටත් මේ අවබෝධය ගවේෂණය කළ යුතුයි කියලා. මට නිකන් වචනෙට උත්තරයක් දෙන්න පුළුවන් නමුත් මගේ අභ්‍යන්තරයේකට උත්තරයක් තියෙනවා. වහන්සේ ඔය දැන් වහන්සේගේ මේ YouTube එකේ දේශන වහන්සේ තියෙන දේශන මොනව හරි අහුවත් ඔය දැන් ඔය කතාව ඇහුවත් ඔය කියන්නේ පොඩ්ඩක් ඔය සෙන් ට්‍රැඩිෂන් එකේ සත්‍යාවබෝධය ගැන කියන කතාවල කිට්ටු කතාවක් නෙවෙයිද? ඉතින් සෙන් දර්ශනය තුල මේ සත්‍යාවබෝධයට කියන ගොඩාක් දේවල් තියෙනවානේ. විශේෂයෙන්ම අපේ තේරවාද දර්ශනයට වඩා තේරවාද දර්ශනයේ උලුප්පන කාරණාවලට වඩා සෙන් බෞද්ධ සම්ප්‍රදායන් තුල අවබෝධයට ඩිරෙක්ට් අප්‍රෝච් එකක් තියෙනවා. ඉතින් ඔයා කියන එක හරි. මමත් සෙන් අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ තුල මම ගොඩාක් දකිනවා මේ ඔයා ඔය කියන විදිහට අපතිට්ඨිත විඥාණය පවත්වන තැන. අපතිට්ඨිත විඥාණය පවත්වන තැන ගොඩාක් තැන්වල සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට අහලා තියෙනවා අර සෙන් කතාවක් තියෙනවා අර චෙස් අදින්න දුන්නා කියලා. ආ කියන්නකෝ. ගුරාටයි ගෝලයට. ආ. නෑ ගුරු ගෝලියෝ දෙන්නේ. ඔව්. ඒ කියන්නේ එක සෙන් ගුරුවරයෙක්ට හිටියලු ගෝලියෝ දෙන්නේ. ඔව්. මේ ගෝලියෝ දෙන්නා එකිනෙකා පිළිබඳ අතිශය හොඳ සහෝදර බැඳීමකින් හිටපු දෙන්නේ. ඔව්. ඉතින් මේ ගුරුවරයා අවසානයේදී මේ ගෝලියෝ දෙන්නට දුන්නලු ටාස්ක් එකක්. ඔව්. ඔය දෙන්නා චෙස් අදින්න ඕනේ. දාන් අදින්න ඕනේ. ඔව්. ඉතින් මේ දාන් අදින වෙලාවේ කවුද අන්තිමටම මේ චෙස් ඇදලා මේ මේ දාන් ඇදලා මෙතන බෝඩ් එකෙන් ජයග්‍රහණය කරන්නේ? එයාට විතරයි මම ජීවත් වෙන්න ඉඩ තියන්නේ. පරදින කෙනාව මම මරලා දානවා. ස්ක්විඩ් ගේම් එකෙත් ඔය වගේයක් තියෙනවනේ. ස්ක්විඩ් ගේම් එක මම බලලා නැහැ. ඒ සීරීස් එක. ඒ සීරීස් එක එතනක තියෙන හොයන්න. මම බලන්න ඕනේ. මම Netflix දාගෙන බලන්න. ඕකම තියෙනවා. එහෙමද? ඕක කියන්නේ චෙස් නෙමෙයි. මේ ජිල් බෝල් දීලා කරන සෙල්ලමක් ඒක. ඉතින් එහෙම දීලා ඒ ටාස්ක් එක දීලා සෙන් ගුරුවරයා මහා අසිපතක් තියාගෙන මෙතන ඉන්නවා. ඔව්. දැන් මේගොල්ලෝ මුලදී කිසිම ලොකු ප්‍රශ්න එකක් නැතුව මේක අදිනවා. දැන් අන්තිමට අන්තිමට ඉත්තු ඉත්තු එනකොට දැන් මොකද වෙන්නේ? මේ දෙන්න එකිනෙකාට පුදුම ලව් එකක් තියෙන්නේ. සහෝදර බැඳීමින් ඉන්න මේ ශිෂ්‍යෝ දෙන්නේ. ඔව්. අනිත් එක්කෙනා කල්පනා කරනවා දැන් මම මේ අවසාන ඇදීම ඇද්දොත් මගේ යාළුවෝ සහෝදර ශිෂ්‍ය පරාද වෙනවා. පරාද වෙච්ච ගමන්ම එයාගේ හිස ගසා දානවා. ඊට පස්සේ අනිත් පැත්තේ ඉන්න කෙනා කල්පනා කරනවා මගේ යාළුවා මේ අවසාන ඉත්ත මගේ ජීවිතේ බේරා ගැනීමට පසුපසට ඇද්දොත් මම ජයග්‍රහණය කරાવી නමුත් ඔහු මැරෙනවා. මේ දෙන්නම ලොකු කම්පැනි එකක ඉන්නේ මොකක් සම්බන්ධයෙන්ද? තමන්ගේ ජීවිතය ගැන සම්බන්ධයෙන් නෙමෙයි මෙතන. අනිත් කෙනාගේ. අනිත් කෙනාගේ ජීවිතය ගැන සම්බන්ධයෙන්. කෙනෙක්ට කියන්න පුළුවන් මහා පරමාදර්ශී පොයින්ට් එකක් කියලා ඒක. මිනිහෙක්ට පවතින හිත පවත්වන්න පුළුවන් පිරිසිදුම සුද්ධම තැනක් වෙන්න පුළුවන්. මොකද මේ තමන්ගේ ජීවිතය නෙමෙයි තව කෙනෙක්ගේ ජීවිතය. ඔව්. ඒතොර මේ වෙලාවේදී අවසානයේදී මොකක් සිද්ධ වෙන්නේ? අදින්න අවස්ථාවක් තියෙනවා නේ කෙනෙක්ට. එයා පස්සට අදින්න. පස්සට ඇද්දම සෙන් ගුරුවරයා කාගේවත් බෙල්ල කපන්නේ නැහැ. අදිනවත් එක්කම පයින් ගහනවා දාම් බෝඩ් එකට. බෝඩ් එක විසි වෙලා යනවා. ඒක තමයි සෙන් කතා. ස්කුවිඩ් ගේම් එකේ නියෝග අනිත් පැත්ත ඔබවහන්සේක බලන්න එක බලනකට මම යෝජනා කරනවා බලන්න කියලා ඒක. ආ එහෙමද? ඔව්. එතන මොකද්ද වෙන්නේ? එතන මේ තමන්ගේ ජීවිතාශාව වෙනුවෙන් කරන අරගලයක් තියෙන සමීපම පුත්කලාව. දැන් මෙතන එතන පෙන්නන පණිවිඩය බලන්නකෝ. අපේ හිත පිහිටවන්නේ හැත්තටම මේ ඉන්දික මහත්මයා. අපි හිතන් හිටියට මේ ලෞකික කාරණා මතමත් නෙමෙයි. අපිට තියෙන ආත්මార్థකාමී කාරණා මතමත් නෙමෙයි. විශේෂයෙන්ම මේ සත්‍ය ගවේෂණය කරන මිනිස්සු. මේක බහුතරයකට අදාළ වෙන්නේ නැහැ මේක අහන. සත්‍ය ආර්ය පරිශ්‍රණයේ අවංකව අව්‍යාජව කරන මිනිස්සු හිත පිහිටවනවා. පරාර්ථයට. දැන් ඔය කියන සියල්ල කරන ඔබ වහන්සේ පහුගිය කාලේ වෙනත් ආශ්‍රම අසබෝලට එරෙහිව මිනිස්සු උසුගැන්වුවේ නැද්ද? මිනිස්සු ඇවිලෙව්වේ නැද්ද? අරගලේ තීරණාත්මක අවස්ථාව වෙලාවේ කිසිම අවස්ථාවක නැහැ. කිසිම අවස්ථාවක නැහැ. මම කවදාවත් මිනිස්සු සහ පුද්ගලයෝ ස්ථාන
සරණ යන කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ ගැන සැලකිලිමත් වෙන කෙනෙකුත් නෙමෙයි. ඒක මගේ පොඩි කාලේ ඉඳන් මගේ ඔළුවේ තියෙන එක මේක ගොඩ දෙනෙක් මාව ළඟින් ආශ්‍රය කරපු අය දන්නවා. මගේ මනස ඒක මම මේ ලොකු කමකට කියන එකක් නෙමෙයි. මම කියන්නේ ඒක 100%ක් ප්‍රශස්ත මනසක් කියලා. මගේ මනස මගේ මනසේ ෆැකල්ටිස් එකිනෙකට ගොඩක් සම්බන්ධ නැහැ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මම කිව්වොත් මම ගිහි කාලේ මට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවනේ. ඔව්. ආශ්‍රය කරනකොට මගේ යාළුවෝ මට කියන එකක් තමයි මේ උඹේ ගෑනු ළමයි උඹත් එක්ක ඉන්නේ විභාගයක් ලඟ වෙනකන් විතරයි කිය. පොද විභාගය කියන ෆැකල්ටි එක මගේ මනස ආපු ගමම ආදරය කියන ෆැකල්ටි එක මගෙන් අයින් වෙලා යනවා. තේරෙනවා. ඊට පස්සේ විභාගය අවසන් වුණාට පස්සේ තමයි ඊළඟ ෆැකල්ටි එකට එන්නේ. එතකොට මම පුද්ගලයෝ ආශ්‍රය කරන්නේත් එහෙම තමයි. මට මම යම් දැන් මම මෙත් බෝසේ වෙණේ වැඩ වාසය කරන්නේ. තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ තමයි අපේ සංඝෝපස්ථායක ස්වාමින් වහන්සේ විදියට වැඩ ඉන්නේ. එහෙමුණයි කියලා මම උන්වහන්සේ වල්ලගෙන නැහැ. මම උන්වහන්සේ වල්ලගෙන නැහැ. මම හැමතිස්සෙම අවම වශයෙන් මගේ මන් දකින්නේ මම සිද්ධියක් විතරයි බලන්නේ. විමර්ශන නිලධාරියාගේ මම ඇහුවේ දැන් මම ඔය උනේ අර පිටිදුවේ හාමුදුරන්ගේ ආශ්‍රමයට ප්‍රහාර දුන්න එක සම්බන්ධයෙන්නේ. එහෙම සමාජයේ ප්‍රකෝපකාරී කරන යම්කිසි ප්‍රකාශයක් මම අන්තර්ජාලයට නිකුත් කර තියෙනවා නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබතුමන්ලාට පැමිණිලි කරපු පාර්ශවයේ සාක්ෂියක් ඉදිරිපත් කළා ඇතිනේ. ඔව්. මොකක් හරි ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන CD එකක හරි තැටියක හරි ඔඩියෝ එකක් හරි වීඩියෝ එකක් ඇතිනේ මට ඒක පෙන්වන්න කියලා. ඔව්. ඉතින් ඒ නිලධාරීන් කිව්වා එහෙම එකක් නම් අපිට ඉදිරිපත් කළා නෑ කියලා. එහෙම කිසිම එකක් ඉදිරිපත් කළා නෑ කියලා. එතකොට ඉතින් හරි ලස්සන කතාවක් මාත් එක්ක ගිය නීතිඥ මහත්තයා මම නීතිඥ මහත්මෙක් සමගයේ යාළුවෙක් එක්ක ගියේ. ඔව්. එතකොට එතුමා අහපු අනිත් එක තමයි එහෙනම් ඉතින් ඔය දීලා තියෙන දාන ලයිස්තුවද කියලා. අතන මිනිස්සෙක්ට චෝදනා කරනකොට සාක්ෂියක් තියෙන්න බෑ. මට විරුද්ධ හැබැයි මේ චෝදනාව මහා මුනිවරයෙක් කරපු එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක මෙහෙමයි උන්වහන්සේ මුනිවරයෙක්ද නැද්ද කියන එක උන්වහන්සේගේ කාරණාවක්නේ මම එතන මේක සම්පූර්ණයෙන්ම ලෞකික කාරණාවක් ලෞකික කාරණාවකදී උන්වහන්සේ පැමිණිලිකාර පාර්ශවය මම විත්තිකාර පාර්ශවය එතන මුනිවරයෝයි අමුනිවරයෝයි නැහැ පැමිණිලිකාරයෙක් සහ චූදිතයෙක් තමයි ඉන්නේ එතන පැමිණිලිකාර පාර්ශවය උන්වහන්සේත් නෙමෙයි පැමිණිලි කරලා තිබුණේ ඒකත් මම විවරදි කරන්න බෑ උන්වහන්සේගේ ගෝලයක් ලවා තමයි පැමිණිලා දාලා තිබුණේ මේ පැමිණිලිකාර පාර්ශවය මට විරුද්ධව කිසිම සාක්ෂියක් ඉදිරිපත් කළා තිබුණේ නැදක් ඇත්තට මේගොල්ලන්ට එහෙම එකක් තිබුණා නම් පෙන්වන්න තිබුණා මම ඒ වෙලෙම ප්‍රකාශ කරපු දෙයක් තමයි මම නීතියට ගරු කරන කෙනෙක් ඔව් මොකද මේ ලෝකේ ධර්මයන් දෙකක් තියෙනවා ඒ තමයි මේ ආර්ය මාර්ගයේ ධර්මයේ කියන්නේ මේ විමුක්ති මාර්ගය ඔව් ඒ වගේම ලෞකික ලෝකයේ ධර්මයේ කියන්නේ මොකක්ද නීතිය නීතිය මම මේ ධර්මයන් දෙකටම ගරු කරන කෙනෙක් ඔව් මොකද මගේ ජීවිතේ මගේ ගිහි කාලේ මම ඒ ධර්මයේ අනුගමනය කරපු කෙනෙක් ලෞකික ධර්ම ආරක්ෂා කිරීම සඳහා දිවුරුන් දීපු කෙනෙක් දැම්මම මේ මගේ ආර්ය මාර්ගය තුල ධර්මයේ වෙනුවෙන් ආර්ය ධර්මයේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් එතකොට මම මේ ධර්මයේම ආරක්ෂා කරන කෙනෙක් එතකොට මම කෙලින්ම මම ඍජුව ප්‍රකාශ කරා මොකද මම කළා නැත නිසා ඔබතුමන්ලට පෙන්වන්න පුළුවන් නම් සාක්කියක් පෙන්වන්න ඒගොල්ලන්ට බැරි වුණා ඒක එහෙම දැන් මම මේ කියන්නේ වචනයක් විතරයිනේ කාර කෙනෙක්ට කියන්න පුළුවන් නෑ නෑ මට පෙන්වුවා කියලා ඉතින් පෙන්වුවා නම් මට විරුද්ධව ඊට පස්සේ නේ ඕකේ දැන් යනවනේ අධිකරණ කටයුත්තක් නිකවැරටි අධිකරණේ ඉතින් පොලිසිය මාව මේ නම් කරේවත් නෑ විත්තිකාරයෙක් කියලා මොකද නම් කරා නම් පොලිසිය බැනුම් අහනවා ජජ් කේ මොකද කිසිම සාක්ෂියක් නැතුව පුද්ගලයෙක් දානවා කියලා ඒක හොඳම ඔප්පු කරන්න පුළුවන් දේ තමයි මට විරුද්ධව කිසිම සාක්ෂියක් තිබුණ නෑ සහ මම එහෙම දෙයක් කළේ නෑ කියන එක මම ඔය ආශ්‍රමයට පහර දීම සම්බන්ධයෙන් දැනටත් අධිකරණයේ පවතින නඩු කටයුත්තේ විත්තිකාරයෙක් නෙමෙයි එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන ඔය අපි දැන් කතා කරගෙන ආර්ය මාර්ගය සම්බන්ධයෙන් ගත්තොත් ඇයි කෙනෙක් ඒ කියන්නේ මේ ජීවිතේ අර චාර්වක කිව්වා වගේ ණය වෙලා හරි ගිතෙල් කාලා කාලා බීලා ඉන්න නැතුව ඇයි කෙනෙක් අධ්‍යාත්මය ගවේෂණය කරන්න ඕනේ කෙනෙක් අධ්‍යාත්මය ගවේෂණය කරන්න ඕනේ මේ නිසා
මට හැබැයි තේරෙන්නේ නැහැ චාර්වක මේ කාලා බීලා ඉන්නේ නැතුව ගවේෂණය කරන්න කියලා. මම කියන්නේ කාලා බීලා ඉන්නකම. ඔව් චාර්වක කියන්නේ මේ මරණයෙන් පස්සේ ආයේ පැමිණීමක් නැහැ, පුනරාගමනයක් නැහැ. ඉතින් ගිතෙල් කාලා හරි ණය වෙලා හරි ගිතෙල් කාලා ඉන්න මේ ජීවිතේ විඳින කියලා ලෝකායතව එයා ඒක කිව්වා. මම හිතන්නේ යහපත් චේතනාවෙන් ශ්‍රේෂ්ඨ භෞතිකවාදී. ඔව්. ඒතර ඇයි ඒක නොකර මේ අධ්‍යාත්මික ගවේෂණය කිරීම වගේ එකට යන්නේ කියන එක මම අහුවේ. ඒ කියන්නේ ඔව්. ඒකට හේතුව තමයි දැන් මෙහෙමනේ මරණයෙන් පස්සේ ජීවිතයක් තියනවද නැද්ද කියන එක. ඔව්. විවාදාත්මක කාරණාවක්. එතන බුදුහාමුදුරුව කියන්නේ බෞද්ධ දර්ශනය තුල කියන්නේ මේ අපි මම දේශනා කරන මේ අනුගමනය කළ පර්යේෂණය තුලින් දේශනා කරන දර්ශනය තුල ස්කෝප් එකක් තියෙනවා. ඒ තමයි මගේ මේ බෞද්ධ දර්ශනය තුල ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙටම විසඳුමක් දෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මගෙන් අහුවොත් කැල්කියුලස් අවකලනය අනුකලනය විසඳන්නේ කොහොමද? ඊ සමාන MC ස්ක්වයර්ඩ් එක කොහොමද? එහෙම නැත්නම් ස්ට්‍රින්ග් තියරි එක විසඳන්නේ කොහොමද කියලා ඒකට බෞද්ධ දර්ශනයෙන් උත්තර දෙන්න බෑ. බෞද්ධ දර්ශනයේ තියෙනවා පරාමිති. සීමාවක්. මොකක්ද ඒ සීමාව? ඒ සීමාව තමයි මේ මොහොතේ. මේ මොහොතේ අපේ හිතේ හටගන්න දුකක් තියෙනවා. හට ගැනීමට හැකියාව තියෙන දුකක් තියෙනවා. ඒ දේ ඒක සිද්ධ වෙන්නේ මේ මොහොතේ අපි සංකල්පයක් එක බැඳීමත් එක්ක. ඔව්. එතකොට හැමතිස්සෙම බුදුවරු මිනිස්සුන්ට ප්‍රකාශ කරන්නේ වා මේ මොහොතේ සිත නිවා ගන්න කියලා. එතකොට මේ මොහොතේ සිත ගිනි ගන්නවද නැද්ද කියන එක ගැන චාරකකෙන් අපි අහන්න ඕනේ නැහැ නේ. මේ සාකච්ඡාව අහන මේ ප්‍රේක්ෂකයොන්ට මේ වෙලාවේ බලන්න පුළුවන්. ඕගොල්ලන්ගේ හිත ගිනි ගන්නවද නැද්ද? එහෙම නැත්නම් ගිනි ගැනීමට අවශ්‍ය සාධක ඇතුලේ තියෙනවද නැද්ද? ඉස්සරහට වෙන්න පුළුවන්ද නැද්ද? ඉතින් ඒකට විතරයි මේ ධර්මයෙන් උත්තර දෙන්නේ. එහෙම නැතුව ධර්මය කෝකටත් අයිලයක් නෙමෙයි. ඉතින් ඔය විමුක්තියම ලැබෙන්න බැරිද අපි සාත්ගුරුගේ හරි ජේ ක්‍රිෂ්ණමූර්තිගේ හරි එකාට්ටෝ දැන් එකාට්ටෝලගේ පවර් ඔෆ් නව් වගේ එකක් කතා කරන්නේ ඕකනේ. ඉතින් අපි ඕකට ත්‍රිපිටකයටම යන්න ඕනේද? දැන් කවුරුවත් ත්‍රිපිටකයට යන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක් සත්‍ය තේරුම් ගන්න, තමන්ගේ දුක නිවා ගන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. මංගාවටවත් එන්න ඕනේ නැහැ. මෙත්බෝසෙවණටවත් එන්න ඕනේ නැහැ. පල්ලියකට පන්සලකටවත් ඇත්තටම යන්න ඕනේ නැහැ. එක තැනකටයි යන්න ඕනේ. තමා තුලට යන්න. තමා තුලට යන්න. තමන්ගේ සිත තුලට යන්න. තමන්ගේ සිත ගවේෂණය කරන්න. ඒකට කොහෙවත් යන්න ඕනේ නැහැ. එකාටෝලේ ගාවට යන්න ඕනෙත් නැහැ. සද්ගුරු ගාවට යන්න ඕනෙත් නැහැ. හරිම ලේසි. ටක් ගාලා මෙහෙම රිවර්ස් ගියර් එක ගහන්න තියෙන තමා තුල. එතකොට කවුරු හරි කිව්වොත් මේ සෝතාපන්න වීම අවබෝධය ලැබෙන්නේ ගුරුවරයා ගැන භක්තියෙන් ඉන්නකොටයි. භක්තියෙන් ඉන්න කියලා කිව්වොත් තමා සුපුදේ ගැන කියන්නේ. මෙහෙමයි. මම භක්ති මාර්ගයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හරිද? මම භක්ති මාර්ගයේ ප්‍රතික්ෂේප කරන්න එකට හේතුවක් තියෙනවා. මේ ලෝකේ සමාජ තලයක් විදියට ගත්තම මෙතන තියෙන්නේ ප්‍රඥාව වැඩි මිනිස්සු ඉන්නේ අතිශයම සුළු පිරිසක්. මහ විශාල පිරිසක් ඉන්නේ ප්‍රඥාව අඩු තැනක. එතකොට මේ ප්‍රඥාව අඩු මිනිස්සුන්ට භක්ති මාර්ගය සාපේක්ෂ නිවීමක් ගෙන දෙනවා. සාපේක්ෂ නිවීමක්. මොකද දැන් මම මේ කියන කතාව සමහරලාට දැන් මේ ඉන්න ගොඩ දෙනෙක් එක වෙන කෙනා ඔයගොල්ලෝ හඳුනේ පටිසෝතගාමි චින්තනය. ඔව්. පටිසෝතගාමි චින්තනය වා හිතන්නේ නිර්පේක්ෂ නිවනක් කියලාද? නෑනේ නෑ. නෑ. ඒක සාපේක්ෂ නිවනක්. දැන් මම හිතන විදිහක් තියෙනවා. ඊට පස්සේ හැම දේශකයකම ප්‍රකාශ කරන දෙයක් තමයි ඔය හිතන විදිහ වෙනස් කරන්න කියලා. දැන් හිතන විදිහ වෙනස් කරන්න කියපුවාම අපේ දුක නිවෙනවා. නිවුනම මොකද වෙන්නේ ගොඩාක් ශ්‍රාවකයෝ? ආනේ මෙන්න මට ලොකුම දේ ලැබුණා කියලා හිතලා තාම තෘෂ්ණාව වෙන වෙලා නැහනේ. එතනින් එහාට විමුක්ති මාර්ගයේ ගවේෂණය කරන්න තරම් ප්‍රඥාවක් නැහැ. අර දේශකයාව ටක් ගාලා අල්ල ගන්න. අල්ලගෙන තමයි ඔය කියන தත්ත්වෙට පත් වෙන්නේ. හැබැයි හිතන විදිය වෙනස් කරාම ලැබෙන නිවන සාපේක්ෂයි. මොකද්ද එහෙම කියන්නේ? එයා නැවතත් පරණ හිතන විදියට ගියොත් මොකද වෙන්නේ? එයා ආයි ගිනි ගන්නවා කියන එක. හැබැයි පරම නිර්වාණය තුල අපි කොයි පැත්තට හිතුවත් අපේ හිතේ නිවීම පවතින්න ඕනේ. දැන් අහලා ඇති අර කවුද අර මේ දි ඇල්කෙමිස්ට් පොත ලිව්වේ? නියුටන් නෙමෙයි. පාවලෝ කොයි? පාවලෝ. ආන්න හරි. එයාගේ පොතේ ඔය අහලා තිනවනේ එයා කියවලා තිනේ ඒකනේ. මම හිතන්නේ. ඔව්. ඒ පොතේ එයා කියනවා එයා අධ්‍යාත්මික කොල්ලෙක්ගේ කතාවක් අරගෙන යනවා. එයා හොයාගෙන 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 ගිහිල්ලා අන්තිමට එයා නැවත එනවා එයාගේ ගෙදරට. එයාගේ නැවත ගෙදරට ආපුවම තමයි එයා තේරුම් ගන්නේ එයා හොයන් ගිය නිදහණය එයාගේ ගෙදර තියෙනවායි කියලා. ඔව්. ඔව්. ගෙදර තියෙනවා. ගෙදර මේ ගරා වැටිච්ච ගෙදරක ඇඳක් යට තියෙනවායි කියලා. හරි? ඔව්. ඉතින් ඇත්තටම එහෙම දෙයක් තමයි. ඒ කියන්නේ දැන් මම මේ දැන් හිතන විදිහක් තියෙනවා. ඒ හිතන්නකෝ සාමාන්‍ය මිනිස්සෙක් හිතන විදිහක් තියෙනවා. ඒ හිතන විදිහින්ද තමයි එයා
මානසිකව පීඩාවට පත් වෙන්නේ. ඔව්. හරි. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් දේශකයේ කැවිල්ල යාට කියනවා ඔයා ඔය හිතන විදිය හින්දා තමයි ඔයා ඔය පීඩණයට පත් වෙන්නේ. ඔයා හිතන විදිය වෙනස් කරන්න. ඔව්. එතකොට ඒකට තමයි පටිසෝතගාමි චින්තනය කියන්නේ. හැබැයි මේ පටිසෝතගාමි චින්තනය තුලින් ඉන්දික මහත්මා ලබා දෙන්නේ සාපේක්ෂ නිවනක් පමණයි. අර කතාවේ කියන්නේ මොකද්ද? ඔයා නැවතත් එන්න ඕන ඔයා පරම ඵලන හිතපු විදිහටම. නැවත තමන්ගේ නිවසට එන්න ඕන. දැන් වෙනස් කරපු පටිසෝතගාමි චින්තනය කියන්නේ තමන්ගේ නිවස නෙමෙයි. ගුරුවරයා විසින් ඔයාට හදලා දුන්න ඇනෙක්ස් එකක්. හදලා දුන්න කුටියක්. ඒක නෙමෙයි නිවන කියන්නේ. ඔයා නැවත ඔයාගේ උපන් ගෙදරට එන්න ඕනේ. ඒ කියන්නේ ඔයා පරණ හිතපු විදිහටම නැවතපත් වෙන්න ඕනේ. එතකොටත් ඔයා තුල නිවීම පවතින ඕනේ. අන්න ඒක තමයි নিরপেক্ষ නිර්වාණය කියන්නේ. එතකොට හැබැයි අර සාපේක්ෂ නිර්වාණයටපත් වෙන පටිසෝතගාමි චින්තනය දේශනා කරපු ගමන් අර මහා ගින්නකින් පිච්චි පිච්චි ඉන්න මිනිස්සුන්ට නිකන් වතුර වීදුරුවක් හම්බුනා වගේ ලොකු සැනසීමක් ඇති වෙනවා. එතකොට මේ මිනිස්සු තමන්ගේ ප්‍රඥාවේ දුර්වලතාවය නිසා භක්ති මාර්ගයට වැඩෙන එක මේ මම වැරදි කියන්නේ නැහැ. හැබැයි එතන පුද්ගලයෙක් හෝ එතන ආයතනයක් නම් පවතින්නේ රූපයක් නම් පවතින්නේ අනිවාර්යයෙන් එතන තියෙන අමූලික ශ්‍රද්ධාවක්. නමුත් ඒක වැරද්දක් නෙමෙයි. අමූලික ශ්‍රද්ධාව වැරදි කියලා මම කියන්නේ නැහැ. ආර්ය මාර්ගය තුලදී අමූලික ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව අඩු මිනිස්සු පටන් ගන්න. ඊට පස්සේ තමයි ආකාරවති ශ්‍රද්ධාවට පත් වෙන්නේ. ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ මම අර කෝසම්බිය සූත්‍රයේ කියපු දේ. කෝසම්බිය සූත්‍රයේදී කිව්වේ මොකද්ද? මේ වැඩපිළිවෙල කරන් යනකොට මගේ හිත නිවෙනවා. දැනගත්තට පස්සේ ආ වැඩපිළිවෙල පිළිබඳ ශ්‍රද්ධාව පිහිටවනවා. ඒක තමයි ආකාරවති ශ්‍රද්ධාව. එතනින් එහාට තමයි අචර ශ්‍රද්ධාව පවතින්නේ. ඉතින් මම හිතන්නේ මේ මගේ මම මට තේරුම් ගන්න විදිහට මේ භක්ති මාර්ගය තුල ඉන්න අයත් ආර්ය මාර්ගයේම තමයි ඉන්නේ. නමුත් ඒකේ ඊටමත් අර ආරම්භක ප්‍රාරම්භක අවස්ථාවක ඉන්නේ. ඔනේ ගුරුවරයා ගැන භක්තිමත් වෙන්න කිව්වම ගුරුවරයා වැරදි ඉගැන්වීමක් කරොත් අර මේ භක්තිවන්තයා සම්පූර්ණ අමාරු වෙටෙන්නේ නැද්ද? ඉතින් අමූලික ශ්‍රද්ධාවේ තියෙන ප්‍රධානම දුර්වලතාවය ඒකනේ. අමූලික ශ්‍රද්ධාවේ තියෙන දුර්වලතාවය තමයි අර නිකන් අර සත්තිකුඹ ජාතකේ ගිරව් දෙන්නා වගේ තමයි. හොඳ ගුරුවරයෙක් ගාවට ගියොත් හොඳ වෙනවා. හොරු මංකොල්ලකාරයෙක් ගාවට ගියොත් හොරු මංකොල්ලකාරයෙක් වෙලා නතර වෙනවා. ගුරුවරයා කරන හැම පාදඩ වැඩක්ම හොඳයි සරුයිස් කියලා ගන්නවා. නමුත් බුදුවරු කියන්නේ එහෙම එක නෙමෙයි. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ කියලා. ඒ කියන්නේ සරුදේ සරුදේ ලෙසටත් නිසරුදේ නිසරුදේ ලෙසටත් ගන්න මිනිහා තමයි ප්‍රඥාවන්ත. ප්‍රඥාව අඩු කෙනාට එහෙම තෝරා බේරා ගැනීම හැකියාවක් නැහැ. එතකොට ඔබ වහන්සේ කියන්නේ දැන් භක්තිය ප්‍රඥාව වර්ධනය වෙන්න උදව් වෙනවද ඔබ වහන්සේ කියන විදිහට? එහෙම නැත්නම් භක්තිය විසින් ප්‍රඥාව සම්පූර්ණ තියෙන එක චලපත් කරන්න බැරිද කියන්නේ? දෙකම වෙන්න පුළුවන්. මම කිව්වේ යහපත් ගුරුවරයෙක් ගාවට වැටුනොත් ඒ ගිරවා එයාගේ භක්තිය වර්ධනය කරන්නත් පුළුවන්. අයහපත් කෙනෙක් ගාවට ගියොත් ප්‍රඥාව විනාශ කරලා දාන්නත් පුළුවන්. දැන් මේ අයහපත්ද යහපත්ද කියන එක තෝරා බේරා ගැනීම තමයි ලොකුම ගැටලුව. මෙතන සිද්ධ වෙන්නේ භක්ති මාර්ගයේ මම අද දකින ලොකුම දුර්වලතාවය තමයි සමහර ගුරුවරු ඉන්නවා ඒගොල්ලන් තුල ශේෂ වෙෂ තෘෂ්ණාවක් පවතිනවා. එතකොට ඒ ශේෂ වෙෂ තෘෂ්ණාවත් එක්ක ඒගොල්ලන්ට අජෙන්ඩාස් තියෙනවා. ඒ අජෙන්ඩාස් ඉෂ්ට කර ගැනීම සඳහා සමහර විට තමන්ගේ ගෝලියෝ පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තමයි ක්‍රිෂ්ණමූර්තිගේ ඒවා ෆලෝ කරලා දෙනවා. ක්‍රිෂ්ණමූර්ති සම්පූර්ණයෙන්ම ගුරුවරු ප්‍රතික්ෂේප කරන්නේ ওই පදනමුඩ. මොකද ඔහුගේ අත්දැකීම් තියෙන්නෙම ඉන්දියානු සන්දර්භය තුල අර තමන්ගේ ලාමක ලෞකික අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා තමන්ගේ භක්තිවන්තයන් අවභාවිතා කරන භක්තිය අවභාවිතා කරන ගුරුවරයෙක්. එයාගේ පෙන්න ප්‍රසෙන්ට් ලාස් ෆ්‍රීඩම් පොත සම්පූර්ණයෙන්ම කියන්නේ අධ්‍යාත්මික ගුරුවරයෙක් එපාම කියලානේ. ප්‍රති මොකද අධ්‍යාත්මික ගුරුවරයා එයා කියන්නේ අධ්‍යාත්මික ගුරුවරයා පෙන්නන එක තමයි තොර අපි සත්‍ය කියලා දකින්න අපි සත්‍ය නෙමෙයි දකින්නේ එතකොට කියලා. ඒ ගුරුවරයා දැක්කොත් එහෙම තමයි වෙන්නේ. ඔව්. මේ ගුරුවරයා කියන එක දැන් මම කියන්නේ කවදාවත් මේ මාව අල්ලගන්න එපා. මේ මම පෙන්නන්නේ මොකද්ද කියලා අල්ලගන්න. මම කිසිම වෙලාවක මාව අල්ලා ගැනීම ප්‍රමෝට් කරන්නේ නැහැ. එතනදී මම ක්‍රිෂ්ණමූර්තිගේ මතයේ ඉන්නවා. මොකද අපි ගුරුවරයා අල්ලගන්න එක ප්‍රමෝට් කරොත් එතන කවදාවත් එයා සත්‍ය දකින්නේ නැහැ. මොකද එයා දකින්නේ ගුරුවරයාව. ඒක තමයි අර වක්කලි හාමුදුරුවන්ට ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වේ ෆිසිකල් ෆෝම් එක දිහා බලන්න. ෆිසිකල් ෆෝම් එක දිහා බලන්න. මේ මොකද මිනිස් මෙහෙම ලාමක ප්‍රඥාවක් තියෙන මිනිස්සු බුදුවරු කියලා හිතන් ඉන්නේ මේ පිළිම. ඔව් ඔව්. මේ මැටි පිළිම, මේ චෛත්‍ය, මේ බෝධිය. එහෙම නැත්තම් හිතනවා ජීවත් වෙන පංචස්කන්ධයක් කියලා. දෙකම එකයි. දැන් අපි
චෝදනා කරනවානේ විශේෂයෙන්ම මහමෙවුනා සංස්ථාව තුළ පසුකාලීනව විශාල වශයෙන් ඔය චෛත්‍ය පූජා ධාතු පූජා පිළිම වන්දනාව අතිමාත්‍ර වශයෙන් කරන එකක් නෙමෙයි අතිමාත්‍ර වශයෙන් නැඹුරු කිරීමක් කරානේ එතකොට අපි ඒකට චෝදනා අපි ඒකට විවේචනයක් කරා ඒ තමයි මේ දකින්න කියන්නේ ඇත්ත බුදුහාමුදුරුවෝ නෙමෙයි මේ දකින්න කියන්නේ ප්‍රතිමාවක් හරි එතකොට ඒ ඒක හා සමානම දෙයක් තමයි තවුරු කෙනෙක් මගේ ශරීරයයි මමයි මගේ ප්‍රතිරූපයයි බුද්ධ කියලා උලුප්පල පෙන්නුවත් මං කියන්නේ ඒක එකම කාසිය දෙපැත්ත කියලා මම දැනේ බුද්ධිමත් අයද වංශ කිව්වෙ මොකද කියලා තේරෙන්න ඇති කියලා ඔව් ඉතින් අනිවාර්යෙන් බුද්ධිමත් අයද විතරයි තේරෙන්නේ අනිත් අය ගැන මට වාක් කියන්න බෑ හැබැයි මම මෙහෙමයි මම කාටවත් චෝදනා කරන්නේ නැහැ ඒ මොකද අපි හැමෝටම ඉන්දික මහත්මයා පටන් ගන්න තැනක් තියෙනවා අපි එකපාර ඇවිද්දේ නැහැ අපි දන ගෑවා අපි කෙලතොල්ල වගේ කතා කරලා තමයි අද මෙහෙම කතා කරන්නේ කටේ දෙපැත්තේ කෙල වැක්කිරි වැක්කිරි පොඩි කාලේ කතා කරේ අකුරු අමුණමුණ කතා කරේ ඉතින් හැමෝම ඉන්නේ මේ ආර්ය මාර්ගයේ තුල මේ හැමෝම මිනිස්සුන්ගේ මම දකිනවා හරි හොඳ පැත්තක් විශේෂයෙන්ම මේ ආර්ය පරිශ්‍රණය කරන කාට සම්බන්ධ වෙලා හිටියත් මම ඒගොල්ලෝ ඉන්නේ ගවේෂණය තුල ඒ නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන්ට මම ගරු කරන්නේ ඇයි දන්නවද අපිට කරන්න බැරි ලොකු දෙයක් උන්වහන්සේ කළා තියෙනවා මොකද උන්වහන්සේ තමයි මහා විශාල සංඝ පිරිසක් ඒ ආර්ය මාර්ගයට ඇදලා ගත්තේ අදටත් දහස් ගාණක් මම හිතන 6000කට ආසන්න පිරිසක් උන්වහන්සේ ළඟ පැවිදි වෙලා විවිධ ස්ථානවල ඉන්නවා මේ මාර්ගය ආර්ය දානාරද කියලා මට ප්‍රශ්නයක් වෙනම තියෙනවා ඒක තියෙනවා නමුත් ඒගොල්ලන් අල්ලලා දැම්ම මොකටද ගවේෂණයට ගවේෂණයට අල්ලලා දැම්මා ඒක ලොකු දෙයක් ඒ ගෞරවය මම මේ විදිහටම කිරිබත්ගොඩ හාමුදුරුවන්ට හෝ වේවා ඒක ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන හැම කෙනා කරින් පවතිනවා සත්‍ය ගවේෂණය කියන්නේ අතිශය පෞද්ගලික කාරණාවක් ඒක කරගන්න එක තමන්ගේ වැඩ ඒක වහන්ස කියන්නේ මේ සාන්දිස්තිකව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් තවම කවුරු හරි උත්සාහ කරනවා නම් කියලා වහන්ස කියන්නේ අනිවාර්යයෙන්ම පුළුවන් ධර්මය ඕනම මොහොතක පවතින්න පුළුවන් ඕනම මොහොතක ගන්න ඇයි එහෙම කරන්නේ මේ ඔය මම කියන බුදුහාමුදුරෝ මැටි පිළිමේ නැති චෛත්‍ය තුල නැති බුදුහාමුදුරෝ ඉන්නේ වා තුල අර අපපතිට්ඨිත විඥාණය තුල ඒ කියන්නේ තමන්ගේ මනස මවන ඕනෑම සංකල්පයකට නොබැඳුණු මනස තුල ඒ බුදුහාමුදුරෝ බුද්ධ ස්වභාවයේ වැඩ ඉන්නවා ඉතින් ඒ තමා තුල ඉන්නවා නම් තමා තුලට ගවේෂණය කරන ඕනම මිනිස්සෙක්ට ඒක හම්බ වෙනවා තමා තුල තමාව ගවේෂණය කරන්නේ කොයි වෙලේද කියලයි බුදුහාමුදුරෝ බලන් ඉන්නේ මතුවෙන්නේ ගුරුවරයාව ගවේෂණය කරන්න ආයතනය ගවේෂණය කරන්න චෛත්‍යයක් ගවේෂණය කරන්න භෞතිකයේ ගවේෂණය කරන්න යන කෙනාට බුදුහරු මතුවෙන්න ලෑස්ති නැහැ එතකොට වහන්සේ කියන්නේ බුද්ධ ස්වභාවය හෝ අරහත් ඵලය හෝ ඕනෑම වචනකින් කියන්න පුළුවන්නේ. ඔව්. ඒ කියන දෙවියන් වහන්සේ හෝ අල්ලා හෝ තෘප්ති එක කියන්නේ දැන් පරමාර්ථ සත්‍යය නැත්නම් පරම අවසාන සත්‍යය මේ ජීවිතේ සාක්ෂාත් කරන්න පුළුවන් කියලා වහන්සේ කියන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් තේරවාදී සම්ප්‍රදාය හැටියට කවුරු හරි ওই සත්‍ය අවබෝධ කරලා කියලා කියනවා නම් කියන්නේ එක්කෝ යා සමත පුබ්බංගම විපස්සනා වඩපු කෙනෙක් වෙනවනේ එක්කෝ විපස්සනා පුබ්බංගම සමතේ වඩපු කෙනෙක් වෙනවනේ නැත්නම් යුගනද්ද වශයෙන් වඩපු කෙනෙක් වෙනවා. හතර වෙනි ක්‍රමයේ ඇතුළේ බොහොම කලාතුරකින් වෙන එකක්. ඔබ වහන්සේ පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද ඒ පරිසම්බිදා මග්ග ඉන්දික මහත්මට කියවීමක් තියනවාද මොකක්ද සමතේ කියන්නේ මොකද්ද විපස්සනාව කියන්නේ දැන් මම ඒක තමයි මම ඊළඟට මේ ඔබවන්සේගේ අහන්නේ දැන් ඔබවන්සේ කියන සමතේ අත්‍යවශ්‍යම නැහැ කියලා. ඔව්. නමුත් සමාධි භාවනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියන්නේ සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති. ඔව් ඒක හරි. ඔව්. ඒක හරි. මම එතනට එන්න. මම මුලින් පැහැදිලි කරලා දෙන්න මොකක්ද සමතේ මොකක්ද විපස්සනාව කියලා. ඔය ගැන ලොකු ගැටලුවක් තියෙනවා කට්ටියට. දැන් මෙහෙම හිතන්නකෝ මම මුලින් පැහැදිලි කරන්න සමතේ කියන්නේ මොකක්ද දැන් මේ වෙලාවේ ඉන්දික මහත්මගේ මනස පවතින ස්වභාවයක් තියෙනවා ඒක දැනෙන්නේ ඉන්දික මහත්තයාට ඉන්දික මහත්තයාගේ ඇතුලේ ආකල්පයක් තියෙනවා මේ මනස මේ වෙලාවේ මගේ පවතින ස්වභාවය පිළිබඳ මම තෘප්තිමත් නැහැ ඊට වඩා මෝක්ෂයටපත් වෙච්ච සිතක ස්වභාවයක් පවතිනවා ඇති ඒ தത്വයට මගේ සිත ගෙනියන්න ඕනේ එලිවේට් කරන්න ඕනේ කියලා කරලා ඉන්දික මහත්තයා මේ වෙලාවේ මොනවා හරි ප්‍රයත්නයක් ඒ සඳහා දරනවා දැන් පවතින මානසික ස්වභාවය පිළිබඳ තෘප්තිමත් නොවි වෙනත් තෘප්තිමත් යයි සිතාගත් මානසික ස්වභාවයක් කරා ගමන් කරන්න යන ඕනෑම ප්‍රයත්නයක් මම අර්ථ දක්වනවා සමතයක් කියලා ඕනෑම ප්‍රයත්නයක් ඒතර විපස්සනාව කියන්නේ මොකක්ද ඉන්දික මහත්මන මේ වෙලාවේ මානසික ස්වභාවයක් පවතිනවා ඒ මානසික ස්වභාවය
ඉක්මවා යන්න උත්සාහ නොකර ඒ මානසික ස්වභාවය තුලම තෘප්තිය ගවේෂණය කර ගන්න ක්‍රමයක් ඔබතුමා ගවේෂණය කරන. ඒක තමයි විපස්සනාව කියන්නේ. ඒ මානසික ස්වභාවය තුලම තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි විපස්සනා. දැන් බොහෝ අය මේ විපස්සනාව කියලා නාමයෙන් වඩන්නේ සමතය. ඒගොල්ලෝ ධානා වඩන්න නැති වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ධානා වඩන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ තමන් දැන් ඉන්න මානසික ස්වභාවයක් එක්ක තෘප්තිමත් නැහැ. අර ගුරුවරයා පෙන්නපු මහා අමුතු මානසික ස්වභාවයක් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා මනස්ගතයක්. ඒකට යන්න දඟලනවා. ඒ දඟලන හැමෝම විපස්සනාවේ නාමයෙන් වඩන්නේ සමතය. හරි ඊළඟට මම එන්නම් අර දෙවෙනි කාරණේ ඇයි හැබැයි අපි බලපොමු ත්‍රිපිටකයේ පුරාම සමත භාවනා නිර්දේශ කරලා තියෙනවා. ඔව්. ඒකටත් මං හිතන්නේ හේතුවක් තියෙනවා. ඒකට මම දකින හේතුවක් තමයි මේ ඉන්දික මහත්මයා මේ ආර්ය පරිශ්‍රණය විශේෂයෙන්ම බහුල වශයෙන්ම භාවිතා බහුලී කතා කරපු නැති කොටස්වල සිතේ තියෙන සිතුවිලි වේගේ වැඩි. එතකොට මම මෙතන යාට ආර්ය මාර්ගයේ යමක් කියන්න උත්සාහ කරාට එයාගේ හිත නිකන් හරියට එක්ස්ප්‍රස් කෝච්චියක් වගේ දුවනවා. මම කියන එක අහන් ඉන්නේ. එයාගේ හිත වේගවත්. ඒ වේගවත් හිතට මම කියන එක ස්පර්ශ වෙන්නේ නැහැ. බුදුවරු කියන එක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒසොට ගෞතම බුදුහාමුදුරු උනා දකින්නේ නැති එයාගේ ගෝලයෝ අතර සාතිශය බහුතරයක්. මෙන්න මේ වගේ අතිශය වේගවත් මානසික ස්වභාවයෙන් ඉන්න කට්ටිය. ඔව්. එතකොට මුලින්ම මේ කියන මගුල තේරුම් ගන්න තත්ත්වයට පත් කරන්න එපයි. අර කුලප්පු වෙච්ච මීහරකෙක් වගේ මිනිස්සෙක් ඉන්නකොට මුලින්ම හුව අල්ලලා බඳ ගන්න ඕන. සිතවිලි වේගය අඩු කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි සමත භාවය. මොකද මම ඒක වඩලා තියෙන හින්දා කියන්නේ යමෙක්ගේ සිතවිලි වේගය වැඩි හොඳටම අඩු කරලා ධාරණ ශක්තිය වැඩි කරන්න පුළුවන් ක්‍රමයක්. ඒව කාටවත් නැහැ කියන්න බෑ. එතකොට ඒ අරබයා ඒක කරා වෙන්නත් පුළුවන්. දෙවනි කාරණේ මෙහෙම වෙන්න පුළුවන්. ඒ තමයි දැන් අදනේ අපි දැන් ඔය මේ මම කියන්නේ මේ පැවිදි ජීවිතේ ඉන්න ගමන් විවිධ වැඩ ආමුදුරු කරන්නේ උයනවා ඊළඟට උගන්නනවා පරාර්ථය කරනවා එහෙම නැත්නම් වවනවා මොන හරි දේවල් කරනවානේ. නමුත් ගෞතම බුදුහාමුදුරුව හිටපු ಭಾರತೀಯ සංකල්පය තුළ පැවිදි ජීවිතය තුළ ඒ වගේ දේවල් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එතකොට පැවිද්දොන්ටත් කාලය ගත කරන්න ක්‍රමයක් දෙන්න එපා. අපි ටයිම් පාස් කරා. ටයිම් පාස් කරා. ටයිම් පාස් කරන්න වෙන ක්‍රියාකාරකම් කරන්න ජෛන සංස්කෘතිය තුළ ඉඩ තිබුණේ නැහැ. වවන්න ගියොත් එහෙම ඉවරටම ඉවරයි. ඔව් ඒක හරි. දන්නවා වවන්න ගියොත් මොකද වෙන්නේ කියලා. ඊළඟට හරක් බලා ගන්න ගියොත් තවත් එකක්. ඔව්. ඊට පස්සේ උගන්නන්න ගියොත් ගොඩක් වෙනස් එකක්. දැන් නම් වික්ෂණාංශය බහුතරයක් කරන්නේ අනුන්ගේ හරක් බලන එක තමයි. අනුන්ගේ හරක් බලන එක. ඒක හරි. එතන ගෞතම බුදුහාමුදුරුව හිටපු ಭಾರತೀಯ සමාජයේ පසුබිම තුල මේ ආර්ය පරිශ්‍රණයේ යනකම් කාලය තුල භික්ෂූන් වහන්සේලාට කරන්න ඇක්ටිවිටි එකක් තියෙනවා. ඔව්. නිර්දේශ කරන්න පුළුවන් හොඳම ඇක්ටිවිටි එක තමයි සමතේ. ඔව්. නමුත් ඔබ වහන්සේ කියන්නේ ඕක අර භාවිතාර්ථයේ සමාජ සාපේක්ෂ හරපද්ධතිය දිහා බලලා සහ මේ භික්ෂුනාසලා චිත්ත විවේකයේ ගැන හිතලා බුදුහාමුදුරුවෝ නිර්දේශ කරා කියලා ඔබවහන්සේ කිව්වට අපිට ඒකට ඍජුවම එකඟ වෙන්න බැරි තැනක් තියෙනවා මේ නන්දක සූත්‍රයේ. නන්දක සූත්‍රයේ කියනවා සද්ධාව සීලයත් අභ්‍යන්තර චේතෝ සමතයත් අධිපඤ්ඤා ධම්මවිපස්සනාවත් මේ හතර හරියට මේ සතෙක්ගේ පාද හතර වගේ යම් භික්ෂුවතුල මේ හතරෙන් එකක් නැත්නම් එයා එක කකුලක් කැඩුණු සතෙකුට හා සමාන එයාගේ ගමන සාර්ථක නැහැ කියලා. ඒතකොට කොහොම වහන්සේ කියන එකත් එක්ක ගැටෙනව නේද මේ සූත්‍රයේ කතාව? මෙහෙමනේ මම අර කලින් කිව්වේ බුදුවරු දේශනා කරන්නේ මොකද්ද? බුදුවරු ඒ වෙලාවට ඉන්න පුද්ගලයාට සාපේක්ෂව අනිත් පැත්තට කරන දේශනාවක් මිසක් බුදුවරු කවදාවත් හැම කිසිම එකක් ඉස්සර නිගමනයකින් කියන්නේ නැහැ. දැන් ඔයා ඔය කියන මතයටම විරුද්ධ සූත්‍රයක් මම කියන්නද? මූලපරියාය සූත්‍රය. දීඝනිකායේ මූලපරියාය සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ. මජ්ක්‍ධිමනිකායේ මූලපරියාය සූත්‍රය. මූලපරියාය සූත්‍රය මොකක් සඳහන් වෙන්නේ? මූලපරියාය සූත්‍රය වහලා තින ඒක තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඒක අහපු භික්ෂූන් වහන්සේලා සතුටුුන්නේ කියන එකම සූත්‍රය. ඇයි සතුටුුන්නේ නැත්තේ? ඇයි සතුටුුන්නේ නැත්තේ? ඒකේ ධ්‍යාන මාර්ගයේ ප්‍රතික්ෂේප කරන එක. ධ්‍යාන මාර්ගයේ දිව්‍ය බ්‍රහ්ම ලෝක නිවනත් ප්‍රතික්ෂේප කරනවා. නිවනත් ප්‍රතික්ෂේප කරනවා. නිබ්බානං ආවිනන්දිතේ. මේක ප්‍රථම ධ්‍යානයේ අරන් කියනෝ ඒකත් ප්‍රතික්ෂේප කරනවා. දෙක ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔය සමත ඔයා කිව්වනේ පාද හතරක් කියලා. එක කකුලක් කිව්වනේ සමත. ඒක ප්‍රතික්ෂේප කරනවට කියන්නේ නාවිනන්දුති කියලා නේද? අභිනන්දනය කරන්නේ නැහැ කියලා නේද? අභිනන්දනය කරන්නේ නැහැ. ඒක නිවන කියන්නේ ඒක නිවන නෙමෙයි කියලා. ඒක නිවන නෙමෙයි කියලා කියන්නේ. නිවනත් නාවිනන්දති කියලා කියන්නේ. නිබ්බානං නාවිනන්දති කියන්නේ නිවනත් අභිනන්දනය කරන්න එපා. අරමුණක් ලෙස ගත්ත නිර්වාණයත් අභිනන්දනය කරන්න එපායි කියනවා. අරමුණක් ලෙස ගත්ත නිර්වාණයත් ඒක තමයි මේ ඒක තමයි කිව්වේ බුදුහාමුදුර කියන්නේ මම මේ කියන නිර්වාණය තියෙන්නේ. ඔව්. ඒක නිවන නෙමෙයි. ඔයා සාක්ෂාත් කරගන්න එකක් තියෙන්නේ. ඒක තමයි නිවන. තේරෙනවද? මම දැන් මේ නිවන නිවන කියලා කියන තියනවා නේද? ඔව්. ඒකනම් සාක්ෂාත් කරන්න යන්න එපා. ඒක බුදුරු අභිනන්දනය කරන්නේ නැහැ. ඒක මූලපරියාය සූත්‍රයේ දේශනා කරනවා. මම මේ ගත්තේ පොයින්ට් එක සමතේ සම්බන්ධයෙන්. මූලපරියාය සූත්‍රය ඒ බ්‍රාහ්මණ වංශික භික්ෂූන් වහන්සේලා සතුටු නොවන හේතුව තමයි අෂ්ට සමාපත්තියම ප්‍රතික්ෂේප කරන නිසා. ඒක නිර්වාණය නොවේ කියලා ප්‍රතික්ෂේප කරන නිසා. එතකොට
බුදුහරු හැමතිස්සෙම පවත්වන්නේ අපපතිට්ඨිත විඥාන කිසිම අතරක නොරැඳෙන සමාධියක් තමයි බුදුහරු දේශනා කරන්නේ. හැබැයි එතන ප්‍රශ්න තමයි අපි මේ නාමිනන්දති කියලා ඒක කියන්නේ කියනවනේ මඤ්ඤතේ මාමඤ්ඤතේ නමඤ්ඤති කියලා තුනක්. ඔය අභිනන්දනය කරන්නේ නැහැ කියන්නේ රහතන් වහන්සේ ගැන නේද? සමස්තය ගැන නෙමෙයි නේද ඔය සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේලා කියන පුතඥයා ඒ පටවිය ආපෝ තේජෝ ධාතු වහන්සේ කියන සත්‍යය මේ පුතඥයා කවදාවත් මූලපරියාය සූත්‍රයේ හෝ බ්‍රහ්මජාල සූත්‍රයේ පවතින දෙසටක් මිත්‍යා දෘෂ්ටි වලින් එකක තමයි ඉන්නේ. එක්කෝ එක ධානයක එක්කෝ නිර්වාණය කියන සංකල්පය තුල හෝ රැඳිලා ඉන්නවා. එහෙම නැත්නම් දෙසටක් මිත්‍යා දෘෂ්ටි වල තියෙන මිත්‍යා සංකල්ප කොටසක රැඳිලා ඉන්නවා. ඒකකොට නාගార్జుන මූලමාධ්‍යමික කාරිකාව ලියන්නේ ඔය දෘෂ්ටි ඔක්කොම කඩන්නනේ. එයා බුදුහමඳුර වඳින්නේ සර්ව දෘෂ්ටි ප්‍රහාණය. චතුස්කෝටිකේ ඊට පස්සේ ඉදිරිපත් කරනවා. ඔව් එතන ඒක දෘෂ්ටියක් කියලා මොකද කියන්නේ? චතුස්කෝටික දෘෂ්ටිකක් මෙහෙමයි. චතුස්කෝටිකේ දෘෂ්ටියක් කියලා ගන්න නෙමෙයි නෑ මොකද දන්නවද බලන්නකො චතුස්කෝටිකය කියන්නේ වා හොඳට බැලුවොත් පෙනේ ඒක අර තමන්ගෙම වලිගේ ගිලින සර්පෙක් වගේ තමන්ගෙම වලිගේ ගිලින සර්පෙක් වගේ ඒ කියන්නේ පළවෙනි තර්කයෙන් දෙවෙනි තර්කයේ ඡේදනය වෙනවා දෙවෙනි තර්කයෙන් තුන්වෙනි තර්කයේ ඡේදනය වෙනවා තුන්වෙනි තර්කයෙන් හතරවෙනි තර්කයේ ඡේදනය වෙනවා හතරවෙනි තර්කයෙන් ආයි පළවෙනි තර්කයේ ඡේදනය වෙනවා අවසානයේදී ඉතිරි වෙන්නේ නැහැ. ඔව්. මේ චතුස්කෝටිකයකට ඕනම සංකල්පයක් දැම්මුත් හරියට නිකන් අර ග්‍රයින්ඩරයක් ඇතුළට දාපු කෑම කෑල්ලක් වගේ ග්‍රයින්ඩ් වෙලා ඉවර වෙලා. ඔය ඒතර ඔබවන්ස කියන විදිහට නාගార్జుන සෑහෙන සැලකිලිමත්යක් කරලා තියෙනවා මේ දෘෂ්ටි ඛණ්ඩනය සඳහා. සෑහෙන දෙයක් කරලා තියෙනවා. ඒ නිසා මේ නාගార్జుන මහායාන දර්ශනය තුල දෙවැනි බුදුන් විදිහට සැලකනවා. ඔව් ඔව්. අනිවාර්යෙන්ම අපි ගරු කරන ඕනෑමට ගරු කරන්න ඕනේ. එහෙමයි කියලා පුද්ගලයා අල්ලගෙන නැහැ. නාගార్జుනගේ වුණත් ගොම් පාට්ටයක් තිබ්බොත් ගොම් පාට් එකක් කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. මොකද අහුවෙලා තියෙනවද? මොකද නාගార్జుනගේ එහෙම කියන්න පුළුවන් එක. දැනට නම් නැහැ. නමුත් මෙහෙමයි මම නාගార్జుනව 100% ගවේෂණය කරපු කෙනෙක් කියලා මම කියන්නෙත් නැහැ. නමුත් අනිවාර්යෙන් ඇති. ඇති. මට හිතෙනවා. මට තාම අහුවෙලා නැහැ හැම එකක්. අපි අහුරු බලමු. නමුත් ඇති. මට හිතෙනවා. මෙහෙම නෙමෙයි මගෙත් ගොම්පාට් තියෙනවනේ මේ ලෝකේ 100%ක් පිරිසිදු මිනිස්සු නෑ ඔය දැන් අපි මේක කිව්වම සමහර මිනිස්සු අපිට පහර දෙයි අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේට ගරු කරනවා මිනිස්සෙක්ට ගරු කරනවා කියන එකේ අර්ථය ඒ මිනිසා 100%ක් පිරිසිදුයි කියලා පිළිගන්නවා කියන එක නෙමෙයි අපි අතින් වැරදි වෙන්න පුළුවන්. අපි ඒ වැරදි කොච්චර නිවැරදි කරගන්නවද කියන එක. දැන් උදාහරණයක් විදිහට සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ චරිතය තුළ දන්නවනේ තම සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරද්දක් පෙන්නුවම ඒ වැරද්ද පිළි අරගෙන ආචාරිණී ඔබ ඔබ කියන දේ මා පිළිගන්නවා. එහෙමයි වචනේ තියෙන්නේ. ආචාරිණී කියන්නේ කවුද මේ? සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ සෙකන්ඩ් ඉන් ලයින් මිනිස්සයනේ. ගෞතම බුදුහාමුදුරුවනේ පස්සේ සෙකන්ඩ් ඉන් ලයින්. මේ සාමණේර භික්ෂුවකට කියන ආචාර්යතුමනි ඔබ කියන එක මම පිළිගන්නවා කියලා. ඒ කියන්නේ මිනිහෙක්ගේ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ ඉන්දික මහත්මයා වැරදි නොකිරීම මත නෙමෙයි. තමන් කරන වැරද්ද අවංකව පිළි අරගෙන ඒක නිවැරදි කරගන්නවාද කියන එක මත. කවුරු හරි මිනිස්සෙක් වැරදි කර කර වැරදි කර කර ඒක දාහක් කාරණා කරගෙන තමන්ව පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ මිනිස්සයා දිත්ත තමයි මම අගරු කරන්නේ. කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න සූදානම් නම් ඒ පුද්ගලයාට මම ගරු කරනවා. එතකොට ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ සියලු මුනිවර ශාස්ත්‍රවරු කියන චරිත දිහා බලනෝනේ ඒ කෝණෙන් කියලා දෙන්නේ. ඒ කෝණෙන් දැන් ඔයාට මම ඔයාට හම්බ වෙලා නැද්ද මේ මෙහෙම සූත්‍රයක් අර අග්ගිකන්දෝපම සූත්‍රය. ඔව්. අග්ගිකන්දෝපම සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඉන්නේ නැති ඒ ආවාසයේ අර කන්න බොන්න පැවිදි වෙච්ච ආපු සෙට් එක. ඔව්. වැඩි බහුතරයක් එතන එහෙම ඉන්නේ නැති. ඒකට මේ තමන්ගේ දායකයෝ මැත්තේම නැහි නැහි ඒවා කකා බිබි ඉඳලා එතනට ඇවිල්ලා ගෞතම බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ගේ ඔළුව පුපුරන්න දේශනාවක් කළා යනවා. තොපිලා ඕම කෑවට වඩා හොඳයි ගිනිගුලි දීපල්ලා කියලා. එල ගෞතම බුදුහාමුදුරන්ගේ චර්යාව තියෙන එක ආරාමයක ඉඳලා ඊපස්සේ මේ රවුම යනවා. සොලොස් මහ ජනපද හරහා හෝ යනවා එනකොට කට්ටියල ඒවමනේ දාන්නේ එනකොට ආයිලන් රවුමක් ගහලා අවුරුද්දක් පස්සේ එනකොට ආශ්‍රමේ හිස් අසපුවේ හාමුදුරුවෝ උනේ කට්ටියල ඒවමනේ දාලා සමහර සිවුරු වෙනසාගෙන සමහරු සිවුරු වැරලා ගිහිල්ලා සේ ආනන්ද හඳුනන මොකද මේකට කරන්නේ කට්ටිය අඩු ඔබ වහන්සේ අර දේශනාවක් කරලා මේගොල්ලන්ට මේ එපා වෙලා ප්‍රෙෂර් වැඩි වෙලා දොර ගෞතම බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මොකද කියන්නේ? අසුරක් ගන්න මොහොතක් හරි මෛත්‍රිය වැඩලා දානේ වැඩුවොත් මෛත්‍රිය කරවල කරොත් ඔය දානේ නෑ 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 ඔව් නෑ ඉවරයි ඒක. ඔව්. ඒතර බුදුහාමුදුරුවෝ පළවෙනි වර දීපු උපදේශ ඔයා හිතන්නේ නැද්ද? පෙරදී ශාලපිරිසගේ ජීවිතහණියට හේතු වුණා කියලා. ජීවිතහණියට හේතු වුණා. ඔව්.
දැන් අපි හඳුනේ ඔහොම එකක් තියෙනවනේ අර අනාපානස සංයුක්තිය අර කායගත සතිය දීලා බුදුහාමුදුරු ඒ වගේම දවස් 15කට කැලේට ගිහලා එනකොට ඒ සෙට් එකම සූසයිඩ් කරගෙන අර කායගෙන පිළිකුල ඇති වෙලා ඒක තමයි ඊට පස්සේ අනාපාන සතිය මේ දෙනවනේ හැබැයි ඒක අටුවාකාරයේ ඒක මේ මොනවද ඩිෆෙන් කරන්න කියනවනේ බුදුහාමුදුරු ඒක කලින් දැකලා මේගොල්ලෝ කොහොම මැරෙන්න හිටපු කට්ටිය මේගොල්ලෝ සුගතිගාමී කරනවා තමයි මේක දීලා ගියේ කියලා ඉතින් අටුවාකාරය වෙන මොනවා කරන්නද දැන් මමත් කවුරු හරි එකෙක් ඔය කල්ට් එකක් හදාගෙන මටත් සාදු සාදු කියන සෙට් එකක් හිටියොත් ඒ ඒක එක එකත් මගේ කියන ඒවට තටුවා ලිව්වොත් ඌ හදන්නේ මාව ඩිෆෙන්ඩ් කරන්න තමයි. ඔයාලට දැකලා නැද්ද ඒව අදත් වෙනව? ඔව්. කල්ට් එකක් හදාගෙන එක්කෙනෙක්ව ලොකු කරගත්තට පස්සේ එයාගේ වැරද්දක් පේන්නෙම නැහැ. ඔව්. ඕන මගුලක් එකත් බුද්ධිමත් අයලා තේරෙයි කිව්වම කල්ට් එක. ඒක සිංහලෙන් කියන්නේ පඩයක් සුවඳයි කියනවා කියලා. ඔව්. එහෙමත් කියන අය දැකලා නැද්ද? ඔව්. ඒ උනාට ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඒකට. ඒකට මුකුත් කියන්න එපා. ඒ ජොබ් එකකටත් කට් ඉන්නෙ බෑ. ඔව්. නමුත් අරක ඊට වඩා බොහොම මේ අර මානුෂීයව ගත්තනම් මේක වෙච්ච මම කියන්නේ යථාර්ථවාදීව ගන්න කියලා. යථාර්ථවාදීව ගන්න අපි හැමෝටම වැරදීම් වෙන්න පුළුවන්. ඒ වැරදි නිවැරදි කරන්න ඕනේ. නිවැරදි නොකළොත් තමයි අපි වැරදිකාරය වෙන්නේ. 100%ක් පිරිසිදු මිනිස්සු හොයන්න එපා. මුනිවරු කියලා හරි බුදුවරු කියලා හරි පණිවිඩකාරයෝ කියලා හරි 100%ක් පිරිසිදු මිනිස්සු හොයන්න එපා. ඇත්තටම පිරිසිදු මිනිස්සු හොයන්න අවශ්‍යත් නැහැ. මේගොල්ලෝ ඇත්තම බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නවනะ. හැබැයි නොදන්න මිනිස්සුන්ටත් මම මේ කියන්නේ 100%ක් පිරිසිදු මිනිස්සු හොයන්න එපා. පුද්ගල බද්දව ගන්නත් එපා බලන්නේ කියන්නේ මොකද්ද කියලා තමන්ට සුදුසු නම් ගන්න නුසුදුසු නම් බැහැර කරා අපි අඳලා සුභාෂිතයේ තියෙනවනේ අර මිනිස් හට නොගුණ හා ගුණ දෙකම ඇත නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත වෙසෙස් සිනිදු මෝරදයිරු සහස්පත කොරසල්ලි යුතුයේ කටපෙලින් යුත ඒක හරියට හරි දැන් බුදුහාමුදුරුව සියපතකටනේ සමාන කරන්නේ කවුරුත් කතා කරන්නේ නැහනේ නට්ටුවේ තියෙන කොරස් ටික ඕනේ කවුරුත් කතා කරන්නේ නටුවේ තියෙන කොරස් ටික නටුව කොරස් එහෙම තමයි ඉතින් ඒක අපේ ශාස්ත්‍රුන් වහන්සේට කරන අගෞරවයක් නෙමෙයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේට කරන හොඳම ගෞරවය තමයි උන්වහන්සේ යථාර්ථවාදී මිනිස්සෙක් කිරීම. තේරෙනවද? ඒ යථාර්ථ කියලා ඔබ වහන්සේ කියන්නේ මොකද්ද? දැන් නාගර්ජුනට අනුව අපි මේ යථාර්ථ කියලා මේ දකින්න එකත් යථාර්ථයක් නෙමෙයි. මේකත් සිහිනයක්. අර මැට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ. ඒ යථාර්ථය කියලා මම සඳහන් කරන්නේ මේ අපි දකින්න සිහිනය තුල අපි දකින්න කොටස. ඒක අර පරම එක නෙමෙයි. ඒ සිහිනය තුල මේ සිහිනේ පර්ෆෙක්ට් නෑ සිහිනේ සිහිනයට සාපේක්ෂව යථාර්ථයක් නේ යථාර්ථයක් සහ සිහි ඕනෑම සිහිනයක් පර්ෆෙක්ට් නෑ ඔව් හරි පර්ෆෙක්ට් නැති එකයි මම මේ කියන්නේ සිහිනයක් නෙමේ ඉන්නේ ඒ සිහිනේ තුලනේ ගෞතම බුදුහාමුදුරෝ හෝ දෙහිවල සුනන්ද හෝ ඉන්දික තොටවත් හෝ ඉන්නේ ඒ සිහිනේ පර්ෆෙක්ට් නැත්තම් ඒ සිහිනේ තුල තියෙන අපි කිසිම චරිතයක් පර්ෆෙක්ට් වෙන්න බෑ ඔක තේරුම් ගත්ත නැති මිනිහෙක් සිහිනේ තේරුම් ගත්තා වෙන්න බෑනේ තේරෙනවද ඒ නිසා දැන් උදාහරණයක් විදියට මම තිත්තගල්ල ආනන්ද ශ්‍රී හාමුදුරුවත් එක්ක හිටියට උන්වහන්සේගේ වැඩපිළිවෙලේ මට විවේචනය කරන්න තියෙන දෙයක් තියෙනවා මම විවේචනය කරනවා හොඳ දේවල් තියෙනවා ඒ වගේම අගය කරනවා කිරිබත් ගොඩ හාමුදුරුවන්ගෙත් එහෙමයි තව ඒ වගේ බෝධාගම චන්දි මහහාමුදුරුව වේවා අතුරුලියේ රතන හාමුදුරුව වේවා ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුව වේවා ඕන කෙනෙක්ගේ විවේචනය කරන්න ඕන තැන විවේචනය කරන්නත් අගය කරන්න සමන්තවජ්‍ර හාමුදුරුවගේ නම හිතාමතාම ගන්න නෑ සමන්ත භද්‍ර හාමුදුරුවන්වත් මම විශේෂයෙන්ම අගය කරන මොකටද නම් අගය කරන්නේ මේ කතාබහ මේ විදිහට විවෘත කරේ උන්වහන්සේ මමවත් ඔයාවත් තිත්තගල්ලේ හාමුදුරුවන්වත් නෙමෙයි ඒ කියන්නේ මේ ධර්මයට වෙනත් ස්කෝප් එකක් තියෙනවා මෙතනින් එහා ගිය දර්ශනයක් පවතිනවා කියලා විවෘත සංවාදය බය නැතුව එලි පිටවිලා කිව්වේ කවුද අපි හැමෝම ඊට කලින් හේම්පෙන් ඉඳලා හාමුදුරුවෝ වැඩේ කරා පොළොත්තුද හාමුදුරුවෝ වැඩේ කරා හැබැයි ඒක මතුන්නේ නැහැ මොකද ඒ කාලේ සෝෂල් මීඩියා එක තිබුණා ඔව් ටෙක්නොලොජි එක තිබුණා ටෙක්නොලොජි එක තිබුණා ඒ නිසා උන්වහන්සේගේ ඒ කරපු ව්‍යායාමයේ අතිශය සාර්ථකයි. ඒ වගේම උන්වහන්සේ තම සමාජ සේවා පැත්තෙනුත් ලොකු වැඩපිළිවෙලක් අර උමන්දාව කියන සංස්ථාව හරහා කරගෙන යනවා. ඒකත් අතිශය අගය කරන්න ඕනේ. අගය කරන්නේ නැත්නම් මං කුහකෙක්නේ. ඒතර උන්වහන්සේගේ විවේචනය කරන ගැලක් එහෙම කියන්නේ නැද්ද? ඔව් ඒකේ විවේචනය කරනකොටස මම තියෙන්නේ. ඔව්. එතන තියෙනවා මැකෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඒක උන්වහන්සේගේ අයිතියක් කියලා. ඔව්. නමුත් අපි යම් කිසි දර්ශනයක් දේශනා කරනවා නම් අපිව පිළිගන්න මිනිස්සු පිරිසක් ඉන්නවා නම් අපි ඒ අයට දෙන්න ඕනේ ආදර්ශයක් සමාජයට. දේශපාලනික භික්ෂුවක් බිහි කිරීම මේ රටේ තියෙන සමාජ සන්දර්භය තුළ ආදර්ශයක් නෙමෙයි. එතකොට ඒ කොටසදී මම උන්වහන්සේ විවේචනය කළා ඇති. ඒ කොටසදී මම උන්වහන්සේ විවේචනය කළා ඇති.
එතනින් ඒ වගේම අපිට පේනවා නම් නෑ දැන් එතකොට මේ ප්‍රතිවිර ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් දැන් ඔබවහන්සේ කියපු එකට අනුවම මතයට බැඳිලා දැන් ක්‍රිෂ්ණ අර්ජුන්ට උදව් කරනවානේ මේ කෞරව වංශිකයන් පරාජය කරන්න පාණ්ඩවයන්ට ඒතර ක්‍රිෂ්ණ අපි භගවත් ගීතාව ඇත්ත කියලා භක්තියෙන් ගත්තොත් ක්‍රිෂ්ණට දෘෂ්ටියක් බැඳීමක් නෑනේ ඉතින් ක්‍රිෂ්ණ උදව් කරපු විදිහට සමන්තවත් හඳුන පුළුවන් එක යම් දේශපාලන මතයකට උදව් කරන ඒ ඒ ඒ චින්තනයේ මෙහෙතලා යත් එන්ලයිට් වෙච්ච කෙනින් නා ඔව් ඒක අනිවාර්යයෙන් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් මම ඒකනේ පටන් ගත්තේ භික්ෂුවකගේ කාර්යභාරය තුල කියලා ඔව් ක්‍රිෂ්ණාගේ කාර්යභාරයයි භික්ෂුවගේ කාර්යභාරයයි දෙක දැන් මට අවශ්‍ය නම් ඒ වගේ විශාල වෙනසක් කරන්න මම මේ සංස්කෘතිය තුල ඉන්නේ නැහැ මට විශ්වාසයක් තියෙන්න ඕනේ ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ මගේම එකක් බිහි කරන්න මගේම සන්නාමයක් බිහි කරන්න මගේම සන්නාමයක් බිහි කළා මට ඕන දෙයක් මට කරන්න පුළුවන් ඒ ආත්ම ශක්තිය තියෙනවා නම් ඕන දෙයක් එක කරන්න පුළුවන් අවශ්‍ය නැහැ දැන් ක්‍රිෂ්ණා ශ්‍රමණ සම්ප්‍රදාය තුල ඉඳගෙන නෙමෙයි නේද ඉදේ කරේ ඔව් තේරෙනවද ඔව් ශ්‍රමණ සම්ප්‍රදාය තුල ඉඳගෙන කරානම් ඔන්න ඔය දෙක ගලපන්න පුළුවන්. එතකොට මං හිතන්නේ ඔයාගේ චරිත දෙක ගලපන්න බෑ කියලා. එහෙම කිව්වොත් ඔයා පිළිගන්නේ නැහැ. අපේ හන්දරේ මං හිතන්නේ අපේ අද වැඩසටහන කාල සීමාව අවසන් වුණා. මං හිතලා අපි ඊට වැඩගත් කාරණා ටික කතා කරා. මේ ආර්ය මාර්ගය ගැන තව කතා කරන්න බොහෝ කාරණා තියෙනවා. මේ ලෝක සෙන් ගැන වජ්‍රයානය, තේරවාදයේ මහායානය, ඔය කට්ටෝලේ වගේ පරිබාහිර චින්තකයෝ මේ විදිහට කරනවා. අනිවාර්යයෙන්ම මොකද විශේෂයෙන්ම අපේ තේරවාදි සම්ප්‍රදාය තුළ ඉතිරි ඔය වජ්‍රයානය අපේ කොටස් වල තියෙන සන්දර්භය අපි සාකච්ඡා කළ යුතුමයි. ඔව් අපේ රටේ දන්නෙත් නෑනේ දන්නෙත් නෑනේ එහෙම එකක් තියෙනවා කියලා. දන්නෙ මොකද්ද අසංග මොකද්ද කිව්වේ කියලා කවුරුත් දන්නේ ලංකාවේ නෑ. අපි වගේ කතෝලික දර්ශන, ඉස්ලාම් දර්ශන, සූෆි දර්ශන ඔය අපි විවෘත කරන්න ඕනේ. මම හිතනවා ඔබවහන්සේත් එක්ක අපි වගේ එක ගැඹුරු සාකච්ඡා මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද පළවෙනි වතාවට අපිත් එක්ක මේ සාකච්ඡාව සම්බන්ධ වුණේ අපේ දෙහිවල සුනන්ද ස්වාමීන් වහන්සේ මෙත් බෝධිවන වාසී. ඔබවහන්සේට নমස්කාර පූර්වක අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන ඔබවහන්සේගේ සියලු ශාසනික කටයුතු ඔබවහන්සේගේ මේ ඔබවහන්සේ ලැබපු යම් ලිවීමක් ශාන්තියක් තියෙනවා ඒක ලෝකයට සම්ප්‍රේෂණය කරන්න ඔබවහන්සේ සද්භාවය කරන්නේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං අපි හඳුනන බොහොම ස්තුතියි. ඒ වගේම අවසාන වශයෙන් ඔය මහතුරු දෙන්නට මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සමාජ සේවා කටයුතු දාර්ශනික ව්‍යාපාරයක් දිගටම පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා තෙරුවන් සරණයි.